ആയുഭവൻ ശുഭ സന്ധ്യ പ്രാർത്ഥന കർണ പവശീലത്തിനാട്ടവൻ അപ്പകേ ആരാധനയെ പിരിയറകൻ അപ്പിത്തേക്ക് അത് സന്ധ്യാവേദി മേ വിധിയുടെ എക്കത്തുനാട്ട് അപ്പേ വെടമുതുവത്തേക്ക് എക്കത്തുനാട്ട് ഒബ ശീലത്തിനാട്ടം ബഹുമ സ്തുതി അപ്പേ ആരാധനയെ പിരിയനുമീൻ അത് അപ്പിത്തേക്ക് മേ വട സടാനട്ട് എക്കത്തു എന്നി ശാന്തഗുണരത്നമെത്തുമൻ അപ്പേ പ്രധാന സമ്പദായക വശേൻ അത് ദിനേദീ ജംഗമ ദുരകഥനയേക്കി ജംഗമ ദുരകഥന ഛായാരൂപകരണീയ ഹരഹ കൊഹമുത് വൃത്തിയ ഛായാരൂപകരണീയ ദക്വ മേ ഛായാരൂപകരണ ഗമാൻ മകഹി ഒബ ഗമൻ കരന്നേ കൊഹമുത് കിയന മാർഗോപദേശനയെ ഒബട ലബാദിനായി അത് ദിനേദീ മേ ആകാരയൻ വെടമുള സംവിധാനയെ കെരന്നി വിശേഷയൻമ മതക് കരന്നട്ട് ഓണി മേ വെടമുള സംവിധാനയ വന്നി අපි පවත්වන්නට යෙදෙනවා කලම්බ ක්ලික්ස් නමින් ජංගම දුරකථන ඡායාරූපකරණ තරඟාවලිය තරඟාවලිය ව්‍යුර්ථ වන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ සියලුම විද්‍යාර්ථීන්ට තරඟාවලිය සංවිධානය කරන්නේ කැම්පස් රේඩියෝ හරහා දැන් ඔබ බලනවා ඇති කැම්පස් රේඩියෝ කියන්නේ මොකක්ද කියලා කැම්පස් රේඩියෝ කියලා කියන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපේ ජනමාධ්‍ය අධ්‍යක්ෂය යටතේ ක්‍රියාත්මක වන අපි ඒක මෙහෙම කිව්වොත් දැනට ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලයක් සතුව තිබෙන සක්‍රීයතම සහ ප්‍රථම ගුවන් විදුලිය ප්‍රජා සහභාගීත්වයට පේ සිදුවන ගුවන් විදුලිය. ඉතින් ඒ හරහා තමයි කලම්බෝ ක්ලික්ස් 2022 මේ විදිහට පැවැත්වීමට කටයුතු සියල්ල සූදානම් කරමින් මේ වන විටත් ලියාපදිංචි කිරීමේ කටයුතු ආරම්භ වෙලා තියෙනවා. ඉතින් එහෙනම් ඒ මතක් කිරීමත් එක්ක ඒ හා සමගාමීව පැවැත්වෙන්නා වූ ජංගම දුරකථන ඡායාරූපකරණය පිළිබඳව ඔබව දැනුවත් කරන ඔබට මාර්ග උපදේශනය ලබා දෙන මෙම වැඩමුළුව ආරම්භ කරන්නටයි මේ සූදානම. ඊට මත්තෙන් මම කැමතියි අද දිනේදී අපගේ ගෞරවනීය ආරාධනීය පිළිගනිමින් අපත් සමගින් සහ සම්බන්ධ වන කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ගරු මණ්ඩපාධිපති ආචාර්ය ප්‍රතිභා මහනාම හේවා මහතුමන් ඒ වගේමයි කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ජනමාධ්‍ය අධ්‍යනාංශයේ අංශාධිපති ආචාර්ය සුගත් මහින්ද සෙනරත්නතුමන් කැම්පස් රේඩියෝහි ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය යුඩවීර සිංහ මැතිතුමන් ඒ වගේමයි කැම්පස් රේඩියෝ උපදේශිකා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නීතිඥ කලණි ඉරෝෂා ධර්මසිරි මහත්මිය ඒ වගේම අද දිනේදී අපගේ වැඩමුළුවේහි ප්‍රධාන ආරාධිතය වශයෙන් ප්‍රධාන දේශකයා වශයෙන් අපත් සමගින් සම්පත්දායකත්වය අපට ලබා දෙන ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පාඨමාලා සම්බන්ධීකාරක ප්‍රවීණ ඡායාරූප ශිල්පී ශාන්ත ගුණරත්න මැතිතුමනි ඔබතුමන්වත් ඉතාමත් ගෞරවයෙන් යුක්තව මේ අවස්ථාවට පිළිගනු ලබනවා. ඒ වගේමයි කැම්පස් රේඩියෝහි ස්ථාන කළමනාකරු චාමර මදුශංක කුරේ සොහොයුරා ඒ වගේමයි කැම්පස් රේඩියෝ නිලධාරී මණ්ඩලය කලම්බ ක්ලික්ස් 2022 සංවිධායක මණ්ඩලය සහ අද දිනේදී අපගේ ඇරයුම පිළිගනිමින් අපත් සමගින් එකට අත්වල බැඳගන්නට එක් වුණු ඔබ සියලු දෙනාම ඉතාමත් ගෞරවයෙන් මේ අවස්ථාවට අපගේ වැඩමුළුවට මා මේ අවස්ථාවේදී පිළිගනු ලබනවා. ඉතින් එසේනම් වැඩමුළුව ආරම්භ කරන්නට මත්තෙන් මම කැමතියි මේ අවස්ථාවේදී අප සැම පිළිගනිමින් පිළිගැනීමේ කතාවක් සහ කෙටි කතාවක් සිදු කිරීම සඳහා මා ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා කැම්පස් රේඩියෝහි ජ්‍යෙෂ්ඨ උපදේශිකා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නීතිඥ කලණි ඉරෝෂා ධර්මසිරි මහත්මියට අප සැම ආමන්ත්‍රණය කරන්න. බොහොමත්ම ස්තුතියි සහන්. මාව ඇහෙනවා කියලා විශ්වාස කරනවා. ඇහෙනවද? ඔව් ඇහෙනවා මේඩම්. සියලු දෙනාගෙන් අවසරයි. විශේෂයෙන්ම අද දින මේ සූම් අවකාශය ඔස්සේ අපිත් එකතු වෙලා ඉන්න 154 55කට ආසන්න සමාජික ඔබ සියලු දෙනාගෙන්ම අවසරයි. ප්‍රථමයෙන්ම කියන්න ඕන මේ අවස්ථාව සඳහා ගරු මණ්ඩපාධිපති ආචාර්ය ප්‍රතිභා මහනාම හේවා මහතාත් අපේ අංශාධිපති ජනමාධ්‍ය අධ්‍යනාංශයේ අංශාධිපති ආචාර්ය සුගත් මහින්ද සෙනරත් මහතා සහ මහාචාර්ය ටියුඩ වීරසිංහ සර් අපේ ජ්‍යෙෂ්ඨ උපදේශකතුමන්ගේ සුභාශිංසන එක් කරමින් ඔබ සියලුම දෙනාව පිළිගන්නට ලැබීම ගැන සහ එකට සඳහා අවස්ථාවක් ලැබීම ගැන කැම්පස් රේඩියෝ වෙත මගේ ස්තුතිය පුද කරන්න කැමතියි. කැම්පස් රේඩියෝ කියන්නේ සහන් කිව්වා වගේ මේ මොහොතේ රාජ්‍ය විශ්වවිද්‍යාලයේ මේ ගුවන්විදුලි අවකාශය ඔස්සේ සංදේශ සමාජගත කිරීමතරව ප්‍රජා සහභාගීත්වය යුත් විවිධ වැඩසටහන් පසුගිය වසර කිහිපය පුරාම සිදු කෙරුණා. මෑත කාලීන මේ ඉතාම ආසන්නයෙන් අච්චාරු දන්සලක් පවා සංවිධානය කරමින් සමාජ කාර්යයන් සඳහා එකතු වුණා. කලම්බු ක්ලික්ස් කියන්නේ එවැනි වූ එක් ප්‍රජා සහභාගීත්ව කාර්යනයක්. මෙතනදී විශේෂයෙන්ම සම්බන්ධ වෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ
අපේ විද්‍යාර්ථීන් සියලුම දෙනා ඉතින් මේ මොහොතේදී මේ සඳහා එකතු වෙලා ඉන්න ලියාපදිංචි වුණු කොළඹ විශ්වවිද්‍යාලයේ සියලුම පීඨවල දයාබර දරුදරියන්ව පිළිගන්න අතර මේ වැඩමුළුව සඳහා ඔබේ සහභාගීත්වය අගය කරනවා. ඒ වගේම අද දින වැඩමුළුවේ සම්පත්දායකත්වයේ දරන ප්‍රවීණ ඡායාරූප ශිල්පී ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පාඨමාලා සම්මාධිකාරක ශාන්ති මුණවත් මහතාණෙනි ඔබතුමාව ශ්‍රී පාලි මණ්ඩපයේ වෙනුවෙනුත් විශේෂයෙන්ම ජනමාධ්‍ය අධ්‍යනංශය සහ කැම්පස් රේඩියෝ වෙනුවෙනුත් ඉතාමත්ම ගෞරවයෙන් හා ලිංගෝධිකමින් පිළිගන්නවා. ඉතින් කලම්බු ක්ලික්ස් 2022 තරගාවලිය සාර්ථක කර ගැනීම සඳහා එහි මූලික පියවරක් විදිහට තමයි මෙවැනි දැනුවත් කිරීමේ වැඩමුළුවක් සංවිධානය වෙන්නේ. මේම කටයුතු සාර්ථක වෙන්න කියලා නැවත වතාවක් ප්‍රාර්ථනා කරනවා. තව චූටි කාරණයක් කියන්න ඕන. අද වෙනකොට අපි මේ ඉන්න අතත්ති සංනිවේදන අවකාශය තුළ මෝජෝ එහෙම නැත්නම් මොබයිල් ජර්නලිසම් කියන කාරණේ ඉතාමත් ඉදිරියට ඇවිල්ලා තියෙන දෙයක්. විශේෂයෙන්ම අපි හැමෝම සිටිසන් ජර්නලිස්ට්ලා පුරවැසි ජනමාධ්‍ය පුරවැසි මාධ්‍යවේදීන් විදිහට අපි හැමෝම අපේ සුහුරු ජංගම දුරකථන එහෙම නැත්නම් ස්මාර්ට් ෆෝන් එක අරහා අපි හැමෝම අද වෙනකොට සංදේශයක් සමාජගත කරනවා. ඒකට අපි කමෙන්ට්ස් දෙනවා, ෂෙයා කරනවා, ලයික් කරනවා, විවිධ දේවල් අපි ජංගම දුරකථනය හරහා සිදු කරනවා. අපිට නැතිවම බැරි උපකරණයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ හරහා ඡායාරූප ශිල්පය ප්‍රගුණ කරමින් විශේෂයෙන්ම විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ගේ තෙවැනි ඇස ඡායාරූපය කියන්නේ ජන කලාවක්, ඉතාම සුවිශේෂ කලාවක්. අපිට ගුවන්විදුලිය, මුද්‍රිත මාධ්‍ය, සමාජ මාධ්‍ය, නව මාධ්‍ය මේ හැම තැනදීම භාවිත කරන්න පුළුවන් පරිකල්පනය අවදි කරන සුවිශේෂ මාධ්‍යයක්. ඒ සඳහා ජංගම දුරකථනය සහ ඡායාරූප ශිල්පයේ කුණව අවස්ථාවක් තමයි මොබයිල් ෆොටෝග්‍රැෆි කියන්නේ. ඉතින් ඒ එවැනි නව ඉසව් කරා ප්‍රවේශ වීමට අදහස් කරමින් මේ සඳහා එකතු ඔබ සියලුම දෙනාට ජය ප්‍රාර්ථනා කරමින් වැඩසටහන සඳහා අවස්ථාව ලබා දෙනවා. Thank you සහන්. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කලලී මොෂාදරණ සිරි මහත්මියට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ඔබතුමියගේ වටිනා අදහස් දැක්වීම සම්බන්ධයෙන්. ඔබතුමිය සඳහන් කළා වගේම මේ වන විට ලෝකයේ ඉතාමත් දියුණු අත්මට්ටමක තිබෙන්නේ. ඔබ මගේ අතේ හැම විටම ජංගම දුරකථනයක් රැඳෙනවා. අපි දැක්කා වර්තමාන කාලයේ මේ මෑත කාලයේ තුළ පවා ජනතාව සමාජ මාධ්‍ය භාවිතා කරමින් ඔවුන්ගේ ජංගම දුරකථනය භාවිතා කරමින් කොහොමද ප්‍රජා මාධ්‍යකරණය නිරලෙන්නේ. අපි මේ සියල්ල පිළිබඳව ඉතාමත් ප්‍රායෝගික අත්දැකීම් ලබා ගත්තා. ඉතින් එහෙමනම් අපි දන්නවා ගුවන් විදුලි නාලිකාවක් වුණත් කැම්පස් රේඩියෝ කියන්නේ ගුවන් විදුලි නාලිකාවක්. නමුත් මේ වන විටත් අපි දන්නවා මීඩියා කන්වර්ජන්ස් එහෙමත් නැත්නම් මාධ්‍ය අභිසාරිතාවය තුළ මේ මාධ්‍ය එක සීමාවකට කොටු නොවි ඔබට යමින් නව ඉසව් කරා යමින් විශේෂයෙන්ම නවීන තාක්ෂණීය සමාජ මාධ්‍ය ආදී භාවිතා කරමින් මාධ්‍ය ඉතාමත් ඉක්මනින් ප්‍රසාරණයට ලක් වෙනවා. ඉතින් එහෙම යන ගමන් මගක තවත් එක් සංවිධානයක් විදිහට අද දිනේදී කලම්බු ක්ලික්ස් 2022 සමග සමගාමීව පැවැත්වෙන ජංගම දුරකථන ඡායාරූප කරන වැඩමුළුව මේ ආකාරයෙන් සංවිධානය කෙරෙනි. ඉතින් එහෙමනම් තවත් කාල වේලාව වැය නොකර මම කැමැති ආරාධනා කරන්නට ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පාඨමාලා සම්බන්ධීකාරක ප්‍රවීණ ඡායාරූප ශිල්පී ශාන්ත ගුණරත්න මෙතුමනි ඔබතුමන්ට වැඩසටහන ඉදිරියට සිදු කරගෙන යාම සඳහා. බොහොම ස්තුතියි සහන්. එහෙනම් අපි පටන් ගමු අපේ දේශනය. මම හිතනවා මට මේ ෂෙයා කරන්න ඕගොල්ලන්ගේ එනම් සහභාගී වෙලා ඉන්න සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක්. අපි අද සාමාන්‍යයෙන් ඔගොල්ලෝ දන්නවා මේ දැන් ජංගම දුරකථන ඡායාරූපකරණ කියන එක කලින් සඳහන් කරා වගේ මේ බොහෝ දෙනා අතර ප්‍රචලිත මාධ්‍යයක් බවට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් දශකයකට දෙකකට කලින් අපි ගත්තොත් ඡායාරූප ශිල්පියෙක් වෙන්න යම් කිසි එකේ ප්‍රගුණ කිරීමක් ඒ පිළිබඳ හැදෑරීමක් තියෙන කැමරාවක් අතේ තියෙන කෙනෙක් වෙන්න ඕනේ. හැබැයි මේ ස්මාර්ට් ෆෝන් එක විශේෂයෙන් ජංගම දුරකථනයට කැමරාවක් පැමිණීමත් සමග ඊට පස්සේ මේ ස්මාර්ට් ෆෝන් කියන තාක්ෂණයේ වැඩි දියුණු වීමත් සමග දැන් වෙනකොට ජංගම දුරකථන කැමරාවේ තියෙන පහසුකම් ඉතා ඉහළ මට්ටමකට පැමිණලා තියෙනවා. අපි බලමු මේ මම අද යම් දේවල් ටිකක් ඔයගලන්න මේ කියන්නේ මොබයිල් ෆෝන් එක අතට අරගෙන අපේ
ෆෝන් එකේ තියෙන කැමරා එකේ තියෙන ඔප්ෂන්ස් එහෙම නැත්නම් අපිට සාමාන්‍යයෙන් දැන් අපි කැමරාවක් ගත්තාම මේ මොබයිල් ෆෝන් එකේ සෙටින්ග්ස් තියෙන අපි කියනවා ෆුල් ඔටෝ සෙටින්ග්ස් ටික. එතකොට ඒක අපිට ඕන විදිහට සමහර දේවල් පොඩි මේ ප්‍රෝ මෝඩ් එකට ගිහිල්ලා ඇඩ්වාන්ස් මෝඩ් එකට ගිහිල්ලා මොනවද කරන්න පුළුවන්. ඊළඟට බේසිකලි අපේ කැමරා එක ඕපන් කරගත්තාම අපේ අපිට කරන්න දෙන මොනවද ඇඩ්ජස්ට්මන්ට්ස් පොඩි පොඩි සෙටින්ග්ස් දාගන්න කොහොමද කියන ටික තමයි මම මූලිකව කතා කරන්න හිතුවේ. අපි එකින් එක කතා කරගෙන යන්න වෙලාවක් ටික තියෙන නිසා අපි බලමු. පළවෙනියෙන්ම ගත්තාම දැන් මේ අපේ මම මෙතෙන්දි පාවිච්චි කරලා දෙනවා මම මගේ භාවිත කරන Huawei Y9 Prime කියන ෆෝන් එක මම පාවිච්චි කරලා තියෙන්නේ. ඒක තමයි මේ සෙටින්ග්ස් වලට මම යොදාගෙන තියෙන්නේ. ඔයගොල්ලන්ගේ කැමරා වල මේ සෙටින්ග්ස් තියෙන විදිය සමහර දේවල් පොඩි පොඩි වෙනස්කම් දෙන්න පුළුවන්. හැබැයි සමහර දේවල් මම මේ මම පෙන්වන දේවල් වලට අමතර දේවල් දෙන්නත් පුළුවන්. අපි බලමු කොහොමද මේ තියෙන දේවල් අපි දැනට මේ මගේ තියෙන දේවල් මම කියන්නම්. ඔයගලන්ට ඉෂුව එකක් තියෙනවා නම් මම මේ කියන සෙටින්ග්ස් හොයාගන්න බැරි නම් කවුරුහරි තියෙනවා නම් chat එකේ දාලා මගෙන් මේ තියෙන ප්‍රශ්න අහන්න. ඒකෝ අපිට ඒකට මොනා හරි හොයාගන්න විදිහ හරි උත්තරයක් දෙන්න පුළුවන් වෙයි. හරි දැන් අපි මෙහෙම ආපුවාම දැන් අපි කැමරා එක ඕපන් කරාම ඔයගොල්ලෝ බැලුවොත් මේ උඩ තියෙනවා සෙටින්ග් මාක් එක. මේ අපේ ඕනම මේකක ඒ කැමරා සෙටින්ග්ස් කියන ඒ සෙටින්ග් එකට ගියාට පස්සේ මොනවද තියෙන්නේ කියන එක තමයි මම මේ කතා කරන්නේ. හරි. එතකොට සෙටින්ග් බටන් එකේ ගියාම මේ සෙටින්ග්ස් වලට යනවා. එතකොට ගියාම පළවෙනියෙන්ම තියෙනවා මේ රෙසලූෂන් කියලා එකක්. රෙසලූෂන් කියන්නේ දැන් අපි ගත්තාම ආගේ ෆෝන් කැමරා එක දැන් වෙනකොට නම් එක ෆෝන් එකේ ඊටපස්සේ ඔයගොල්ලෝ බලුවොත් මේකේ කැමරාස් දෙකක් තුනක් හතරක් තියෙන කැමරා ෆෝන්ස් තියෙනවා. එතකොට ඒකේ මෙගාපික්සල් ගණනක් සඳහන් කරලා දෙනවා. එක එක කැමරා දැන් සමහරවිට වයිඩ් නම් ඔයා යූස් කරන්නේ ටිකක් අඩු මෙගාපික්සල් තියෙන කැමරා එකක් ඒකේ ඒගොල්ලෝ යූස් කරයි. සාමාන්‍ය නෝමල් යූස් කරනකොට තමයි හයි ක්වොලිටි එක ගන්න දැනට බැක් එකේ තියෙන හොඳම කැමරා එක යූස් වෙන්නේ. එතකොට ඒකේ රෙසලූෂන් එක අපිට දැන් ගිහිල්ලා සිලෙක්ට් කරන්න පුළුවන්. හරි. දැන් මම මෙතන මේ ඔයගලන්ට පෙන්වන්නේ ඩිස්ක්‍රයිබ් කරන එකේ තියෙන්නේ 4x3 8 මෙගාපික්සල් එකක් සයිස් එක සිලෙක්ට් කරලා දෙන. අතන මේක වයිඩ් යන්න පුළුවන්. මේක ෆුල් යනකොට 22 මෙගාපික්සල් වගේ යන්න පුළුවන්. එතකොට ෆුල් ස්ක්‍රීන් යන්න පුළුවන්. ඉතින් ඒක ඔයා සිලෙක්ට් කරන වෙලාව අනුව ඒ තමන්ට අවශ්‍යතාව ගන්න එක සිලෙක්ට් කරන්න පුළුවන්. ෆ්‍රන්ට් කැමරා එක බොහෝ විට මේ වගේ 4x3 වගේ තමයි ගොඩක් කැමරාස් වල තියෙන. ඒක දැන් ෆුල් ස්ක්‍රීන් යන කැමරාස් තියෙනවා. ඊළඟ ලොකේෂන් ටැග් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ අපි ගන්න ෆොටෝග්‍රාෆ්ස් වලට අපේ ලොකේෂන් ඩේටා ඒකේ ඇටච් වෙනවා. අපි කියනවා මෙටා ඩේටා එකක් හැටියට. ඔයාට මෙටා ඩේටාස් මේ කියන්නේ වීව් කරන්න පුළුවන් අර ප්‍රොපර්ටිස් වලට ගිහලා මෙටා ඩේටා එකේ මොනවද තියෙන්නේ අපේ ලොකේෂන් එක රමතරව තව ගත්ත කැමරා එකේ ඩීටේල්ස් පාවිච්චි කරපු අපි ලයිට් කන්ට්‍රෝලින් ගැන මේක කතා කරනවා. එක්ස්පෝෂර් ඩීටේල්ස් ඒ වගේ දේවල් ඔයා බලන්න පුළුවන් ප්‍රොපර්ටිස් වලින්. එතකොට ලොකේෂන් ටැග් එකත් අපිට බලන්න පුළුවන්. අපි සමහරවිට ඔක්ක අපි අන්තර්ජාලයට විශේෂයෙන් අපේ සමාජ මාධ්‍ය වලට අප්ලෝඩ් කරපු වෙලාවට ඒ ලොකේෂන් ටැග් එක ඒකත් එක්ක කෙලින්ම වාට ලොකේෂන් එකත් එක්ක ඇටච් කරන්න පුළුවන් ටැග් කරන්න පුළුවන් ඔබට ටැග් වෙන. එතකොට ඇසිස්ටිව් ග්‍රිඩ් කියලා පෙන්වන්නේ ඔයගලගේ කැමරා එක ඔන් කරපුවාම අපි කියනවා මේ කොම්පොසිෂන් වලට. ඒ කියන්නේ කොම්පොසිෂන් කියන්නේ ෆ්‍රේම් එක අපි හරියට කොහොමද මේක ඇතුලේ ඉමේජ් එක අපි ෆ්‍රේම් එකක් ගත්තාම ඔයගොල්ලෝ දන්නා ඉස්සෙල්ලාම අපි කැමරාවක් කරගෙන අපිට අවශ්‍ය ෆ්‍රේම් එක හදාගන්න ඕනේ ගන්නේ මොනවද කියලා. එතකොට ඒකේ සමාල්ලාට ඔයගොල්ලෝ දන්නවා වර්ටිකල් ලයින් හොරිසොන්ටල් ලයින් විශේෂයෙන් අපි හිතමුකෝ හොරයිසන් එක වගේ හම් වෙනවා කියලා සිතිජේ වගේ. ඒ වගේ වෙලාවක අපිට ඒක ලෙවල්ද කියලා බලා ගන්නත් පුළුවන් මේ මේ ග්‍රිඩ් ලයින්ස් වලින් ග්‍රිඩ් එකෙන්. ඊළඟට කොම්පොසිෂන් වල අපි කියනවා අය අර ග්‍රිඩ් එකේ අපි ඇඳලා තියෙන ලයින්ස් හතර කැපෙන තැන පොසිෂන් හතරට ඇඩ්වාන්ස් කොම්පොසිෂන් වලදී මේ গোল্ডන් පොයින්ට් කියලා. ඉතින් ඒතකොට গোল্ডන් පොයින්ට් එකක් හදා ගන්න හැටි ඒ වගේ අපිට මේ මේන් සබ්ජෙක්ට් එක කොහෙද පොසිෂන් කරන්නේ. ඒ දේවල් වගේ බලා ගන්න පුළුවන් මේ ග්‍රිඩ් එක ඔන් කරලා තිබ්බම. ඊළඟට මිරර් රිෆ්ලෙක්ෂන් එක දිනා මේක ඇත්තටම ගොඩක් වෙලාවට එන්නේ මේ අපේ කියනවා ඉස්සරහා තියෙන අපේ සෙල්ෆි කැමරා එකට නැත්නම් ෆ්‍රන්ට් කැමරා එකට තමයි ඒක ඇක්ටිව් වෙන්නේ. ඊළඟට මම මේක මියුට් කියලා තියෙන්නේ සවුන්ඩ්ස්. ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ දන්නවා මේ අපේ මොබයිල් ෆෝන් කැමරා එකේ තියෙන සෙන්සර් එක
ඉතාම සිම්පල් එකක් බොහොම සයිස් එකෙන් වඩාම පොඩිම සෙන්ස එක තියෙන්නේ මොබයිල් ෆෝන්ස් වල ඊට පස්සේ ඔයගොල්ලෝ දැකලා ඇති කම්පැක්ට් කැමරාස් අර පොකට් කැමරාස් ඊට පස්සේ DSLR මිරර්ස් වගේ කැමරාස් වල ලොකු සෙන්සර්ස් තියෙනවා මේක දෙන ඉතාම කුඩා සෙන්ස එකක් ඉමේජ් සෙන්සර් ඒ වගේම තමයි මේක ඉස්සරහ ලෙන්ස් එකක්වත් නැහැ ෂටර් එකක් නැහැ අපි අර මේක ක්ලික් කරනකොට අපිට ශබ්දයක් ඇහෙනවා ඒක ආටිෆිෂල් සවුන්ඩ් එකක් එතකොට මේ මියුට් කරාට පස්සේ ෂටර් සවුන්ඩ් එක එහෙම ඇහෙන්නේ නැහැ ඕන්න ෂටර් සවුන්ඩ් ඔන් කරලා තියන්න පුළුවන් වෝනින් සවුන්ඩ් ඒවා අපි මේ මියුට් කරලා තියෙන්නේ මම දැන් මේක විදියට මියුට් කරලා තමයි පේන්නේ ඊළඟට ටයිමර් කියලා තියෙන්නේ අපි කියනවා self timer ඒ කියන්නේ අපි ඔයගොල්ලෝ දැන් selfie එකක් ගන්නකොට උනත් අපිට මේ අපිම ටච් කරන්න නැතුව නැත්නම් අපි group photo එකට එන්නවා නම් ඔයගොල්ලෝ දන්නවා දැන් වෙනකොට පොඩි මේ mobile phone එක stand කරන්න පුළුවන් අර ring light එක නැත්නම් ring lights තියෙන එක එක LED ring lights මම පෙන්නන්නම් අවසානයේ ඒ ring light එකක් එක්ක අපි stand එකක් set කරලා portrait එකක් ගන්න පුළුවන් නැත්නම් group photo එකට stand එකක දාලා අපිට self timer දාලා ඇවිල්ලා අපිටත් ඒ photograph එකට ඉන්න පුළුවන් ඒක තමයි timer කියලා කියන්නේ විතර අපි සෙට් කරන තප්පර ගන්නවා සම තප්පර 10 කට පස්සේ තමයි අපි ක්ලික් කරලා ආවට පස්සේ ෂටර් එක මේ කියන්නේ ෆොටෝග්‍රාෆ් එක ක්ලික් වෙන්නේ. ඒතර ඔඩියෝ කන්ට්‍රෝල් කියලා කියන්නේ වාට මේ ඕකේ තියෙන ඔප්ෂන්ස් ගණනාවක්. සමහරවිට අපි මේ චීස් කියලා කැගවුවාම ඒ සද්දට මේක ෂටර් එක ක්ලික් වෙන්නේ. එහෙම නැත්නම් අයියෙන් සද්ද කරලා කතා කරාම නැත්නම් සද්දයක් දැම්මම මේ ෂටර් එක වැඩ කරන විදිහට මේක දිනනවා. ඊළඟ කැප්චර් ස්මයිල්ස් වලත් එහෙමයි. අපි මේ ස්මයිල් එක කැප්චර් කරන්න ඔන් කරලා තිබ්බොත් අපි hina වුණොත් විතරයි hina. ඒ කියන්නේ අපි ඈතට ගිහිල්ලා අපි ෆොටෝග්‍රාෆර් කෙනෙක් ඉන්න ගමන් hina වෙලා මේ ෂටර් එක ඕපන් වෙන නැත්නම් ෂටර් එක ක්ලික් වෙන්න හදලා දෙන්න පුළුවන්. ඊළඟට මේ අල්ට්‍රා ස්නැප්ෂොට් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ අපි ෆෝන් එක ස්ලීප් මෝඩ් එකේ දෙනක ස්ටෑන්ඩ් බයි කියලා තියෙද්දි මේ අපේ වොලියුම් ඩවුන් බටන් එක ඩබල් ක්ලික් කරාම මේ ඔටෝමැටිකලි ෆොටෝ එකක් ක්ලික් වෙන්න හදන්න පුළුවන්. يعني කැමරා එක අන්ලොක් කරන්නේ නැතුව කැමරා එක ඔන් කරලා මේ ක්ලික් කරන්න පුළුවන් ඔප්ෂන් එකක් තියෙනවා. ඉතින් ඒක ඔන් කරලා වැඩ කරන්න පුළුවන් අවශ්‍ය නැහැ. හරි. මම දේවල් ටිකක් කතා කරන්න තියෙන නිසා මම ටිකක් වේගෙන් කතා කරගෙන යනවා. මොනවා හරි දැනගන්න ඕගලන්ට ඉෂුව එකක් තියෙනවා නම් මේ හෑන්ඩ් රේස් කරලා මට ඔන්නම් ක්වෙස්චන් එක අහන්න නැත්නම් chat එකට දාන්න. ඊළඟට දැන් අපි සාමාන්‍යයෙන් ගත්තහම සෙටින් වලින් එළියට ඇවිල්ලා මේකේ ඔයගොල්ලෝ බැලුවොත් පේනවා ඇති මෙතන දැන් මේ මැද තියෙන මේ අපේ ක්ලික් කරන සුදු ඩොට් එකට අමතරව ෆොටෝ කියලා නිල් පාට ඩොට් එකක් වෙලා තියෙන ඇක්ටිව් වෙලා තියෙනවා ඊට පස්සේ වම් පැත්තේ පෝට්‍රේට් ටයිප් කියලා පේනවා ඒක උඩට පේන්නේ මේ පැත්තේ වීඩියෝ සහ මෝ කියලා තියෙනවා ඊට අපි ඒවට කියනවා සාමාන්‍ය කැමරා එකේ තියෙන ෆොටෝග්‍රාෆ් ගන්න තියෙන ජෙනරල් මෝඩ්ස් ටික ඊට කලින් මම තව පොඩි දෙයක් කියලා ඉන්නම් මෙතන බැලුවොත් ඔයගොල්ලෝ අර සෙටින් බටන් එකට කලින් ඒකට වම් පැත්තෙන් තියෙනවා මෙතන මේ සර්කල්ස් තුන ඒක ක්‍රොස් කරලා දෙන්නේ අතන මෙතන තියෙන ෆිල්ටර් එකේ අපිට ෆිල්ටර්ස් ඇප්ලයි කරන්න පුළුවන් ඕනනම් ඒතකොට ඒකට ගිහිල්ලා මම ඒ ටික මෙතන ලොකුවට කතා කරලා නැහැ ඊළඟට මෙතන තියෙනවා ෆ්ලෑෂ් ඔප්ෂන්ස් ෆ්ලෑෂ් එකක් අපි කොහමද ඔන් කරන්නේ නැත්නම් ඔටෝ දානවාද කියලා ඊළඟට ඊළඟට තියෙනවා මෙතන AI කියලා AI lens කියලා මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් නැත්නම් අපි කියන මේ අපිට ඔටෝමැටිකලි කැමරාව අපේ තියෙන සීන් එක ඩිටෙක්ට් කරලා ඔටෝමැටිකලි මේක සෙටින්ග්ස් හදාගන්නවා ඊට අමතරව මේ කෝඩ් ඔයගොල්ලෝ දන්නවා බාකෝඩ්ස් වගේ නැත්නම් QR කෝඩ්ස් වගේ කෝඩ් ස්කෑන් එකකුත් මෙතන තියෙනවා මම ඒ ටික ලොකුවට කතා කරන්න කියලා අපිට ෆොටෝග්‍රාෆි වලට අවශ්‍ය මූලික ටික වැඩිපුර කතා කරන්න ඕන හින්දා අපි බලමු මේ දැන් අපි ජෙනරල් මෝඩ්ස් එක මෙතන තියෙනවානේ මේ නයිට් වලට කලින් අත්‍තරම මෙහාට ගියාම අපච කියලා එකක් තියෙනවා අපච කියන්නේ ඔයගොල්ලෝ දන්නවා මේ අපි දැන් කැමරාස් ගැන කතා කරනකොට නම් මේක ඇතුළට ලයිට් එක යන මවුන්ට් එක කන්ට්‍රෝල් කරන්න පොඩි සිදුරක් දෙනවා තමයි අපි කියන විවරයක් කියලා ඒ කාචේ විවරය කියලා අපි කැමරාවේ සඳහන් කරන්නේ දැන් මේකේ කාචයක් නැහැ නමුත් ඒ අපච එකෙන් එන ඉෆෙක්ට් එක මෙයා මේ ප්‍රෝග්‍රෑම් කරලා ප්‍රොසෙසින් වලදී ක්‍රියේට් කරනවා එතන අපච මෝඩ් එකක් තියෙනවා ඊට පස්සේ නයිට් මෝඩ් කියලා දෙනවා නයිට් මෝඩ් එකට ගියාම අපිට ඔය ISO ඔයගොල්ලෝ දන්න මම ඉස්සරහට කතා කරන්න ISO කියන්නේ මොකක්ද කියලා ඒ කියන්නේ ලයිට් කැප්චරින් ඇබිලිටි එක ISO කියන්නේ මේක ලයිට් කැප්චරින් වලදී තියෙන ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ් එකක් ISO වැඩි කරලා අපිට මේ නයිට් සීන් එකක දෙන අවේලබල් ලයිට් දැන් ඔයගොල්ලෝ බලුවොත් විතරක් මම මේ අරන් දෙන්නේ සන්සෙට් එක ඒ කියන්නේ සන්සෙට් එකෙන් පස්සේ නයිට්ස් මේ නයිට් ස්කයි එක පටන් ගන්න කලින් ඊවනිං ස්කයි එක සන්සෙට් එකක් උණ ගමන්ම අර ආස තියෙන රතු පාට. ඒතකොට එහෙම දන්න ගමන් ඕන අපිට මේ අපිට මොකද සිටි ලයිට්ස් එක නයිට් ෂොට් එකක් ගන්න ඕනේ කියලා. ඒ වගේ වෙලාවට කොහොමද අපි මේක කරන්නේ? ඉතින් ඒ ඔප්ෂන්ස්
තමයි නයිට් එකේ තියෙන්නේ. ඊළඟට පෝට්‍රේට් එකේ තියෙන්නේ අපි පෝට්‍රේට් කියන්නේ අපි කෙලෙම පුද්ගල චාරුප කෙනෙක්ට තමයි පෝට්‍රේට් කියලා මෙතන සඳහන් කරලා තියෙන්නේ. ෆොටෝ කියලා දින්නේ අපේ සාමාන්‍ය ජෙනරල් ෆොටෝ පර්පස්. වීඩියෝ කියන්නේ මේකේ ඔයගලන්ට වීඩියෝ ෆුටේජ් කැප්චර් කරන්න පුළුවන්. මොන් කියන එක ඇතුලේ ගොඩාක් දේවල් තියෙනවා. අපි ප්‍රෝ මොඩ් ගොඩාක් ප්‍රොෆෂනල් කැමරා වල තියෙන ඔප්ෂන්ස් උත් තියෙනවා. අපි මේ එකකින් එක වරාගෙන යම් කොහොමද මේ අපච කියන මොඩ් එකට දැම්මාම අපේ ෆොටෝග්‍රාෆ් එකක් ගන්නකොට අපිට මොනවද තියෙන කන්ට්‍රෝල්ස් අපච මොඩ් එකට දැම්මාම සාමාන්‍යයෙන් අපිට ඔගොල්ලෝ බැලුවොත් මෙතන එනවා ඔප්ෂන් එකක් හැටියට අපිට අපච හදන්න පුළුවන් මේකේ අපච මොඩ් එකේදී අපිට වේරියබල්ස් හැටියට දෙන්නේ අපච කියන එක විතරයි ඒතර අපච කියන එකේ මගේ මේ කැමරා එකේ තියෙනවා 0.95 ඉඳලා අපිට යන්න පුළුවන් F16 වෙනකම් එතකොට දැන් ඔගොල්ලෝ බැලුවොත් මේ 0.95 කියන්නේ මේ මේ කැමරා අපි දැන් අපේ ඩිජිටල් කැමරා ගැන කතා කරොත් ඒ කියන්නේ අපි අපි සාමාන්‍ය ලෙන්ස් මාරු කරන්න පුළුවන් ටිකක් වෘත්තීය මට්ටමේ අය පාවිච්චි කරන නැත්නම් අමස කෙනෙක් වුණත් නැත්නම් අපි කියන්නේ ටිකක් ඇඩ්වාන්ස් කැමරා එකක් ගත්තොත් ඒකේ අපචර් එක ගොඩාක්ම හැරියම් ඕපන් කරාම ෆුල් අපචර් ගියාම අපිට අපි කියනවා බෑග්ග්‍රවුන්ඩ් එක සොෆ්ට් කරලා බින්දුර ගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ඉස්සරහා සබ්ජෙක්ට් එක විතරක් ෂාප් තියාගෙන අර බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙන දේවල් අපිට මේ බ්ලර් කරන්න පුළුවන් අවුට් ඔෆ් ફોකස් කරන්න පුළුවන් ඒ කියන්නේ ડેප්ත් ඔෆ් ෆීල්ඩ් එක අඩු කරන්න පුළුවන් ඉතින් F9 0.95 වෙන උඩරිම මේකේ අපචර් එක ඊට පස්සේ අපි එකින් එක බලාගෙන ගියොත් F2.4 කියලා දැන් ඔයගලන පෙනේ මේ බෑග්ග්‍රවුන්ඩ් එකේ බ්ලර්නස් එක එහෙම නැත්නම් අපි කියනවා ડેප්ත් එකේ අඩුකම ටික එයා වැඩි කළ දෙන අතරම මේකේ ලෙන්ස් එකක් නැහැ මේක කරන්නේ ප්‍රොසෙස් කිරීමෙන් තමයි මේක අපිට හදලා දෙන්නේ හරි දැන් බලුවොත් ඔයගලන් පේනවද දැන් පළවෙනි 0.95 එකේ බෑග්ග්‍රවුන්ඩ් එක යා බ්ලර් කරලා දිනවා සමහරට බැලුවාම ඔයාලට මේක ඇතුලෙන් පේන මේ සමහර දේවල් ළඟ තියෙන ඒවා බ්ලර් වෙලා දිනවා මොකද මේක මේ ආටිෆිෂියලි කරන වැඩක් ඉන්න ලෙන්ස් එකෙන්ම වෙන්නේ නැති එකක් ඉන්න ටික 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 බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙන ඒවා ෂාප් වෙගෙන යනවා ඔයගලන් පේනවා ඉතින් මේ F16 කියන්නේ හොඳටම ෂාප් ඒ කියන්නේ ඔබ්ජෙක්ට් එකයි බෑග්ග්‍රවුන්ඩ් එකයි දෙකම ෂාප් වෙන විදියට ඒක නිකන් අර අපිට ක්‍රියේට් කරන්න පුළුවන් අර ප්‍රොෆෙෂනල් කැමරා එකක අර ලෙන්ස් එකේ තියෙන අපචර් එක පුළුවන් තරම් ඕපන් කරපුව අපචර් එකකින් ගන්න ඉෆෙක්ට් එක වගේ හැබැයි සමහර වෙලාවට ඉස්සරහා තියෙන අර ඔබ්ජෙක්ට් එක මර්ජ් වෙනවා නම් බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක එතකොට ඒ ඉස්සරහා තියෙන සමහර දේවලු මේ අවුට් ඔෆ් ફોකස් වෙන්න පුළුවන් ඔයගොල්ලෝ වෙලොන් මේ ෆෑන් එකේ සමහර මේ තියෙන මේ ඔයගොල්ලෝ දන්නා පොඩි මේ ෆ්‍රේම් එකේ තියෙන කොටසුත් අවුට් ඔෆ් ફોකස් වෙලා තියෙනවා මොකද පිටිපස්සත් එක මර්ජ් වෙලා තියෙනවා ඉතින් ඒක ඒක ඔයිට් කරගෙන අපිට නිකන් පෝට්‍රේට් එක දිහාදී මේ ක්‍රියේට් කරන්න පුළුවන්. හරි. එතන අපචර් කියන මොඩ් එකට ගියාම අපිට තියෙන එක ඔප්ෂන් එකයි අපචර් එකේ සයිස් එක නැත්නම් F නම්බර් එක තමයි සයිස් එක ඩිසයිඩ් කරන්නේ F නම්බර් එකෙන්. F නම්බර් එක අඩු නම් ලොකුම අපචර් එක. ඩෙප්ත් ඔෆ් ෆීල්ඩ් එක ගොඩක් අඩුයි. ෂැලෝ ඩෙප්ත් ඔෆ් ෆීල්ඩ් එක කියලා අපි කියනවා. ක්ෂේත්‍රයම රකි කියලා කියනවා. බෑග්ග්‍රවුන්ඩ් එකේ ෆෝග්‍රවුන්ඩ් එකේ අවුට් ඔෆ් ફોකස් වෙන රේන්ජ් එක. එතකොට අපි කියලා F නම්බර් එක වැඩි වෙගෙන යන යන අපේ සාමාන්‍ය ඔය කැමරාවල අපචර් එක පුළුවන්තරම් පොඩි වෙනවා. එතකොට එහෙම වුණාම බෑග්ග්‍රවුන්ඩ් එක ෂාප් වෙනවා වැඩි වෙනවා නැත්නම් ડેප්ත් ඔෆ් ෆීල්ඩ් එකේ රේන්ජ් එක වැඩි වෙනවා. ඒක තමයි මේ ඉෆෙක්ට් එකට අවන්දි. අපි ඊළඟට බලමු අපේ මේ කැමරා එකකින් කරන්න යන්න පුළුවන් ඒක නෝමල් මොඩ් වල සෙකන්ඩ් මොඩ් එක නයිට් මොඩ් එක. නයිට් මොඩ් එක ගියාම අපිට තියෙනවා ඔප්ෂන්ස් දෙකක්. අර මං කිව්වා ISO එකයි ෂටර් ස්පීඩ් එක ISO එකෙන් කරන්නේ මං කිව්වා මේ මේ සාමාන්‍යයෙන් අපේ තියෙන ලයිට් එක කැප්චර් කරන ප්‍රමාණය වැඩි වෙනවා ISO වැඩි වෙන්න ISO ඔටෝ කියන්නේ සාමාන්‍යයෙන් අපේ නෝමල් මෝඩ් එකට ගියාම කැමරා එකේ තියෙන මෝඩ් එකේ ISO ඔටෝ තියෙනවා يعني ලයිට් එක අඩු වෙනවා නම් ISO ඔටෝමැටිකලි වැඩි වෙලා වැඩි වැලියු එකට යනවා හොඳට ලයිට් එක තියෙන දේ අපි අවුට්ඩෝ ෂොට් එක ගන්නවා නම් ISO අඩු වෙනවා හරි ඔටෝමැටිකලි කැමරාවෙම ISO අඩු කරලා හැබැයි අපිට මං ඉස්සරහට වෙන්නනම් ප්‍රෝ මොඩ් එකට ගියාම මේ දේවල් ඔක්කොම අපිට මැනුවලි හැන්ඩල් කරන්න පුළුවන් හරි ඒකර ISO වැඩි වෙන එකේ එක ඩිස්ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා ඒ කියන්නේ ඔයාගේ අපි කියනවා නොයිස් එකක් ක්‍රියේට් වෙනවා කියලා සමහරවිට ඔයගොල්ලෝ ලෝ ලයිට් නයිට් ෂොට්ස් ගත්තාම ඉමේජ් එක zoom කරලා බලද්දි පේනවා ඇති ඩොට් ඩොට් පේනවා අපි කියනවා නොයිස් එකක් කියලා ඩාර්ක් නොයිස් එකක් කියලා කියනවා හරි අඳුරුති කියලා කියනවා ඒකට එතකොට ISO සාමාන්‍යයෙන් ලයිට් එක හොඳට දින තැනකදී අපේ ඉමේජ් ක්වලිටි එක වැඩි ISO වැඩි වුණොත් ඒ ඉමේජ් ක්වලිටි එක පොඩි ඩ්‍රොප් වීමක් වෙන්න පුළුවන් ඊළඟට ෂටර් ස්පීඩ් එක ගත්තොත් ෂටර් ස්පීඩ් එකේ වැලියුස් තියෙනවා එක එක 1 සෙකන්ඩ් කියන්නේ තප්පරෙන් 1 තප්පරෙන් භාගය 4න් එක ඔය වගේ එක එක තප්පර ගණන් වලට යන්න පුළුවන්
එතකොට ඒක ඩිසයිඩ් කරන්න වෙන්නේ තියෙන ලයිට් කන්ඩිෂන් එකට සාමාන්‍යයෙන් කැමරා එකෙන් ඔටෝමැටිකලි ෂටර් ස්පීඩ් එක හැදෙන්නේ ඔපරේටර් දැම්මත් එහෙම නැත්නම් අපිට මැනුවලි මේ වන් සෙකන්ඩ් කියලා සිලෙක්ට් කරන්න පුළුවන් හොඳට ලයිට් එක දිනනවා නම් අපිට වැඩි ෂටර් ස්පීඩ් එකකට ගිහිල්ලා ෂේප් නැති බිඳුරක් ගන්න පුළුවන් එතකොට සාමාන්‍යයෙන් නෝමල් මං කියවා අපේ නෝමල් කැමරා මෝඩ් එකේදී වෙන්නේ ඒ සියල්ල අපි මොකුත් හදන්නේ නැහැ අපි නිකන් ක්ලික් කරනවා විතරයි සමහර වෙලාවට මම පෙන්නන්න normal mode එකේ ඉස්සරහට කොහොමද අපිට කරන්න තියෙන්නේ මොනවද කියලා අනිත් දේවල් අපි adjustments කරන්න යන්නේ. හැබැයි මේකෙන් අපිට manually ඒ shutter speed එකම අඩු වැඩි කරලා light control කරලා background එක ඕන නම් අපිට dark කරලා ඒක දේවල් කරගෙන ඉන්න හැකියාවක් තියෙනවා. ඊළඟට portrait mode එක. Portrait mode එකට ගියාම නම් portrait mode එකේ තියෙන options එක ඒ කියන්නේ beauty කියන එක beauty කියන්නේ අර අපේ දැන් අපි ගත්තොත් face එකක් හම්බ වුණාම අපේ face එකේ දිහා අපි ඔයගොල්ලෝ zoom case setting වලට ගියාමත් තියෙනවානේ low light condition එක සහ මගේ අපේ අපේ softness එක හදන්න පුළුවන්නේ appearance එක ඒ වගේ beauty එකෙන් කියන්නේ යා මේ face එක detect කරලා ඒ detected face එකේ තියෙන අර shiny ගතිය මේ skin එකේ තියෙන සමහර මේ අනවශ්‍ය shine එක අඩු කරලා soft කරලා දෙන්න ඒක අපිට beauty එකෙන් ගන්න පුළුවන් dark tone පොඩ්ඩක් එහා soft කරනවා එහෙම මේ option එකක් තියෙනවා ඊළඟට option එක තමයි එක එක field effects ඉතින් field effects වල තියෙනවා يعني මේකට අපිට portrait එක වටේට hearts එන්න දාන්න පුළුවන් ඔය bubbles තියෙනවා disks තියෙනවා එක එක දේවල් ඊට පස්සේ lighting effects දෙන්න පුළුවන් මම ඒ ඔක්කොම කතා කරන්න යන්නේ නැහැ මොකද මේකට ඔයගොල්ලෝ ගිහින් බලන්න පුළුවන් එක එක lighting effects පාව මේකට apply කරන්න පුළුවන් දැන් බටර්ෆ්ලයි ලයිටින් ඉෆෙක්ට් වහම උඩින් යන ලයිට් එක යට හරි අර පොඩ්ඩක් අපේ නහ යට නිකට යට වෙල් යට මේ ෂැඩෝස් ඇවිල්ලා ඇස්සට ඒ වෙන ඔප්ෂන් එක. ස්ප්ලිට් ලයිටින් කියන්නේ එක පැත්තට ඩාක් කරලා අනිත් පැත්ත ලයිට් කරලා ඒ විදිහට මේකේ ඔප්ෂන්ස් ගණනාවක් තියෙනවා. මම යන් ෆයින් ඩීටේල් නම් එකකට මේ යන්නේ නැහැ. අපිට මේ කාලය වැදගත් වෙනවා. අවශ්‍ය නම් ඔයගොල්ලෝ මේවා එක එක ඒවා ඇප්ලයි කරලා බලන්න ඔයාලට අන්ඩු කරන්න පුළුවන්. විතර ෆොටෝග්‍රාෆි ගන්න කලින්ම මේක අප්ලයි කරලා ගත්තාම ෆොටෝග්‍රාෆි ගත්තාම මේකට ඒ දේවල් අප්ලයි වෙනවා විශේෂයෙන් මොනක් ඩිටෙක්ට් කරාම තමයි යා මේ ඔප්ෂන්ස් එකට අප්ලයි කරගන්නේ නැත්නම් යා හිතන්නේ මෙතන පෝට්‍රේට් එකක් නැහැ කියලා ඊළඟට එනවා මම කිව්වා මෙන්න මේක තමයි අපි සාමාන්‍යයෙන් මොබයිල් ෆෝන් එකක කැමරාවක් ඔන් කරපුවාම හම් වෙන මොඩ් එක normal ෆොටෝ මොඩ් එක හරි මේ ෆොටෝ මොඩ් එකට ගියාම අපිට නිකම්ම ෆුල් ලොකෝ මොඩ් එකක්. ඒ කියන්නේ හැමදේම අර මං කිව්වා ඉස්සෙල්ලා කතා කරපු ISO එක, aperture එක, shutter speed ඔක්කොම ටික ඔටෝමැටිකලි හැදෙන්නේ. ලයිට් එකේ exposure කියන්නේ අපිට සාමාන්‍යයෙන් ලොකු වෙනසක් කරන්න බෑ. හැබැයි මෙතෙන්දී එක දෙයක් කරන්න පුළුවන්. ඔයගොල්ලෝ බැලුවොත් මේකේ brightness අර මේ ලයිට් එකේ mark එක තියෙන circle එකක් එක්ක ඒක යම්කිසි dark වෙනවා. දැන් මෙතන බැලුවොත් මේ මම මේසේ උඩට ටච් කරාම ටිකක් ඒ ඩාර්ක්නස් එක එයා ලයිට් අප් කරලා ගන්නවා බ්‍රයිට්න් කරනවා ඒ කියන්නේ දීප්තිමත් කරනවා එතකොට මම එළිය වැඩි දැන් මෙතන මේ මගේ ෆෑන් එකේ මැදල සෙන්ටර් එකට මම ටච් කරලා මේ ෆෑන් එකේ ස්ටෑන්ඩ් එකේ තියෙන සුදු පාට දැනට ටච් කරපුවාම එයා ලයිට් එක හයිලයිට් එක වැඩි වෙනවා එයා එතෙන්ද ලයිට් එක බැලන්ස් කරලා එක්ස්පෝෂර් එක අඩු කරලා කැමරා එක මේ ෆොටෝග්‍රාෆ් එක ඉමේජ් එක ඩාර්ක් කරලා පෙන්නනවා ඔය ඔප්ෂන් දෙකත් අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ ජෙනරල් normal photo mode එකේදී full photo වෙන එක යම් මට්ටමකට අපිට අපිට මේ background එක dark subject එක ටිකක් එළිය තියෙන තැනක ඉන්න වෙලාවක අපිට background එක dark වුණාට ප්‍රමාණයක් subject එකත් යම් මට්ටමකට අපිට exposure එක balance කරගන්න ඕන නම් මේ highlight එක තියෙන තැනට පොඩ්ඩක් පොඩි touch එකක් දැම්මම අනිල්ලෙන් යා එතෙන් ඩාරියන්න exposure එක adjust කරගන්න ඉතින් ඒ වගේ දේවල් පොඩි දේවලුත් මේ normal full auto mode එකේදී ඔය දෙක විතරක් කරගන්න පුළුවන්. ඊළඟට අපි යනවා video mode එකට. Video mode එක කියන්නේ normal අපි සාමාන්‍ය video එකක් කරන එක. ඉතින් ඒකෙදී මේ අපිට apply කරන්න පුළුවන් අර වගේ beauty එකක්. එහෙම නැත්නම් normal අපි මේ ඒගොල්ලෝ මේක frame rate එක එහෙම video වල සාමාන්‍ය automatically set වෙනවා. ඒ විදිහට video එක record වෙන එක වෙන්නේ. පෝට්‍රේට් එකක් ගන්න අපි කියන්නේ හියුමන් පෝට්‍රේට් නම් මේකට අප්ලයි ඒ කියන්නේ හියුමන් ෆිගර්ස් තියෙනවා නම් ඉමේජ් එකේ වීඩියෝ කරනකොට එයා අර බියුටි එක ඇප්ලයි කරනවා සොෆ්ට්නස් එක ඇප්ලයි කරනවා ඒක තමයි මෙතන තියෙන්නේ හරි වීඩියෝ ගැන මම ලොකුවට මෙතන මේ වීඩියෝ කරන ඒවා ගැන ගොඩාක් කතා කරන්න යන්නේ නැහැ මොකද අපි ස්ටිල් ෆොටෝග්‍රාෆ් බේස් කරගෙන යන නිසා වීඩියෝ වල ඇත්තටම ලොකුව අපිට
ඔප්ෂන්ස් මේ මොබයිල් ෆෝන් එක ඇතුලේ නැහැ. සාමාන්‍ය සෙටින්ග්ස් ටිකක් හදන්න විතරයි දෙන්නේ ඉමේජ් ක්වොලිටි ඒ ටික විතරයි. ඊළඟට තියෙනවා අන්තිම මෝඩ් එක මෝ කියලා. ඔයගොල්ලන්ට කලින් එකට ගියාම මෙතන මේ කොනේම තියෙන්නේ මේ වීඩියෝ වලට පස්සේ තියෙන්නේ මෝ කියන එක. මේ මෝ කියන මේ බටන් එක නැත්නම් මෝ කියන අකුර ටික ප්‍රෙස් කරපුවාම මෝ කියන මෝඩ් එකට ගියාම ඒක ඇතුළේ තියෙනවා මෝඩ්ස් තව ගණනාවක්. මේ තියෙන්නේ මේ විදිහට. දැන් මගේ ෆෝන් එකේ පේන මේ සෙටප් එක තමයි ওই විදිහට තියෙන්නේ. එතකොට මේක ඇතුලේ වැලියොත් ඔයගොල්ලන්ට තියෙනවා ප්‍රෝ මෝඩ් කියලා එකක් තියෙනවා, ස්ලෝ මෝ කියලා දිනා නැත්නම් ස්ලෝ මෝෂන්, පැනොරාමා, AR lens කියන්නේ මේක ඔග්මන්ටඩ් රියැලිටි ස්ටිකර්ස් කියලා එක එක ස්ටිකර් වහලා ඇප්ලයි කරන්න පුළුවන්. අපිට ඔය මේ නිකන් ස්ටිල් ෆොටෝග්‍රාෆ් එකට එක එක දේවල් ඇඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ ලයිට් පේන්ටින්ග් එකක් ඔයගොල්ලෝ දැකලා තියෙනවා. දැන් මේ දස්වල ඩිජිටල් තාක්ෂණයත් එක්ක ගොඩක් ලයිට් පේන්ටින්ග් එහෙම කරනවා. සමහර වෙඩින් ෆොටෝග්‍රාෆ් වල නැත්නම් හොබියකට වගේ කරන අය ලයිට් පේන්ටින්ග් කරලා බලනවා. ඒ කියන්නේ සමහරවිට LED ටෝච් එකක් වෙන්න පුළුවන්, කැන්ඩල් එකක් වෙන්න පුළුවන්, මොකක් හරි ලයිට් සෝස් එකක් කරගෙන අපිට ඩාර්ක් තැනක ඉඳගෙන අපේ කැමරා එකේ ෂැඩෝ එක වැඩි වෙලාවක් අරගෙන ඉන්නවා. අපිට මේ එක එක දේවල් ලියන්න, අඳින්න, පේන්ට් කරන්න, ඒ වගේ දේවල් කරන්න පුළුවන්. ඊළඟ HDR කියලා කියනවා, හයි ඩයිනමික් රේන්ජ් කියලා. මම HDR වලට ගියාම කියන්නම් මොකද හයි ඩයිනමික් රේන්ජ් කියන්නේ කියලා. ටයිම් ලැග්ස් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඒ කියන්නේ ආඩ ටයිම් ඉන්ටර්වල් දීලා ෆොටෝස් කැප්චර් කරන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ බැලුවොත් ඔය නයිට් ස්කයි එකේ, මිල්කි වේ එකේ, එහෙම නැත්නම් ස්ටාර් ට්‍රේල්ස් එහෙම ෆොටෝග්‍රාෆ් කරද්දී සමහරවිට අපි දැක්කොත් ඔය මේ නැචරල් ජියෝග්‍රැෆික් එකේ නැත්නම් ඩිස්කවර් වෙන වගේ channel වල පෙන්වනවා උදේ ඉඳලා හවස වෙනකන් අර වේගෙන් මූව වෙන මේ කියන්නේ ෆ්‍රේම් ඉතාම වේගෙන් මූව වෙන විදිහට ඒක වීඩියෝ එකකින් උත් කරන්න පුළුවන්. හැබැයි මේ ටයිම් ලැප්ස් ෆොටෝග්‍රැෆි කියලා කැප්චර් කරනවා අපි ටයිම් ඉන්ටර්වල් එකක් දීලා ෆොටෝ ෆ්‍රේම්ස් ගන්නවා කැප්චර් කරලා ඒ ටික ස්ලයිඩ් ෂෝ එකක් හැටියට ප්ලේ කරන්න පුළුවන්. ඊළඟ මූවින් පික්චර් කියලා එකක් තියෙනවා. ඒකේ මූවින් සබ්ජෙක්ට් එකක් ක්ලික් කරාම පොඩි මූවමන්ට් එකක් පෙන්නලා නවතිනවා. ඒක වීඩියෝ එකක් නෙමෙයි, අතනම ෆොටෝග්‍රාෆ් එකක් හැටියට තමයි අපිට පෙන්වන්නේ ඉමේජ් එකක් හැටියට. හැබැයි ඒකේ චූටි මූවමන්ට් එකක් තියෙනවා. මම ඒ එක්සැම්පල්ස් පෙන්වන්නම් ඉස්සරහට. ඊළඟට එක එක ස්ටිකර්ස් අප්ලයි කරන්න පුළුවන්, ආයි ගුඩ් මෝර්නින් වගේ එක ඔප්ෂන්ස් තියෙනවා. අපි මේකෙන් මේ එකින් එක බලාගෙන යා මේවෙන් මොනවද වෙන්නේ, අපිට මොනවද අපේ ෆොටෝග්‍රාෆ් වලට අපිට මේකෙන් ඇප්ලයි කරන්න කොහොමද, එතකොට අපිට ඕන දෙයක් අපි කරගන්නේ කොහොමද, මේ මෝඩ්ස් පාවිච්චි කරලා. හරි, පළවෙනිම කරන්නේ අපි ප්‍රෝ මෝඩ් එක. මේක ඇවිල්ලා මේ ප්‍රෝ මෝඩ් කියන්නේ හරියට ගත්තොත් අපි අර මං කිව්වා ඩිජිටල් කැමරාවක තියෙන සෙටින්ස් වගේ ඒ ඔප්ෂන්ස් වගේ තමයි මේක ඇතුලේ තියෙන්නේ. එතකොට ඒකට ගියාම මෙතන ගණන අපිට මේ කියනවා variables ගණනාවක් තියෙනවා, නැත්නම් options අපිට හදන්න පුළුවන් adjustments ගණනාවක් තියෙනවා. exposure metering, අපි exposure metering කියන එකෙන් කියන්නේ ඔයගොල්ලෝ දන්නවා දැන් අපේ මේ photographs එකක් අපි capture කරනවා කියන්නේ light එකක් ඕනනේ අපිට capture කරන්න. අපි මේ light එක capture කරන එකට තමයි exposure කියන වචනේ පාවිච්චි කරන්නේ. එතකොට ඒ ලයිට් එක දැන් අපි ෆ්‍රේම් එකක් අපි මේ ෆෝන් එකෙන් අපි ෆ්‍රේම් කරගෙන ඒක තියලා ලයිට් එක කොහොමද අපි කැප්චර් කරන්න ඕනේ කියන එක දැන් ඔටෝමැටික් එකේ ඉඳන් එයා ඔටෝමැටිකලි කැමරාවෙන් ඔක්කොම සිලෙක්ට් කරනවා. හැබැයි අපිට එයා ඒ ඔටෝමැටිකලි මේක හදන්නත් තියෙන ලයිට් එක රීඩ් කරන්න ඕනේ. හරි, අපි ඒකට කියනවා එක්ස්පෝෂර් මීටර් කරනවා කියලා, නැත්නම් එක්ස්පෝෂර් මීටරින් කියලා. එතකොට මේ මීටරින් වලට ඔප්ෂන්ස් ගණනාවක් තියෙනවා. ඒක තමයි මීටරින් වල පෙන්නන්නේ. මම පෙන්නනම් සාමාන්‍ය මීටරින් මෝඩ්ස් තුනක් විතර තියෙනවා. අපේ කතා කරන අපි සාමාන්‍ය DSLR කැමරාව නැත්නම් mirrorless කැමරා වලත් මේ ඔප්ෂන් තුනක් වගේ තමයි තියෙන්නේ. ඊළඟට ISO sensitivity. අර මම කිව්වා ලයිට් එකට තියෙන sensitivity අපිට කැප්චර් කරන්න පුළුවන් ලයිට් කැප්චරින් ability එක කොහොමද වෙනස් වෙන්නේ. ඊළඟට shutter speed එක. අර අපේ මේ ඉමේජ් එක ක්ලික් වෙන වේගය. ඇත්තට මේකේ ෂටර් එකක් නැහැ, කැමරාව හැමතිස්සෙම ෆුල් ටයිම් සෙන්සර් එක ඕපන් වෙලා තියෙන්නේ. හැබැයි ෂටර් ස්පීඩ් එක කන්ට්‍රෝල් කරන්නේ ෆ්‍රේම් එක කැප්චර් කරන ස්පීඩ් එක කැමරාවෙන් මේ කියන්නේ කම්පියුටරයිස් සිස්ටම් එකකින් නැත්නම් ඉලෙක්ට්‍රොනික විදියට ෆ්‍රේම් එකක් කැප්චර් කරන්න ගන්න කාලය තමයි ඒකේ ෂටර් ස්පීඩ් එක දීලා පෙන්වන්නේ.
ඊළඟ EV නැත්තම් අපි කියන exposure value කියලා ඒ කියන්නේ දැන් අපිට ඒ ෂට දැන් අපේ image එකේ තියෙන lightness එක නැත්තම් brightness එක exposure level එක exposure value එක අපිට dark කරන්න පුළුවන් light කරන්න පුළුවන් දැන් මේ මේ බිඳුවේ සාමාන්‍ය අපි normal mode එකේ ගත්තොත් අපි මේ මේ ඉස්සරහ තියෙන dark areas උත් එයා expose කරන්න යනවා ඒකෙන් brightness ටිකක් වැඩි කරනවා එතකොට වෙන්නේ අර ආසේ තියෙන මේ රෙඩ් ගතිය අපිට බිඳුවට capture කරන්න බෑ ඉස්සරහදී මේ බිල්ඩින් වලත් බාගට expose වෙච්ච ගතියුත් එක්ක ආස නිකන් බාගට සුදු වෙලා ගිය ගතියක් ඉන්නේ නියම මේ dark colors ගන්න අමාරුයි එතකොට මේකදී මේ pro mode එක පාවිච්චි කරලා මම EV අඩු කරලා minus වලට දීලා shutter speed ISO balance කරනවා මේ photograph එක අපි capture කරලා දිනේ එතකොට මේ කැමරා එකේ දැන් අපි ෆෝන් කැමරා එකේ focusing කොහොමද වෙන්න ඕනේ ඔටෝ ෆෝකසින් ඔප්ෂන් එක අපි පාවිච්චි කරන්නේ කොහොමද මේකේ ඔන්න මැනුවල් ෆෝකසින් උත් තියෙනවා ඒ කියන්නේ අපි ගත්තොත් අර අපේ ඇඩ්වාන්ස් කැමරා වලක වගේ ඒතර අපි මේ මැනුවල් ෆෝකස් කරනවා කියන්නේ අපි එතනක් ප්‍රෙස් කරලා මේක ඔටෝ මේ අර ඔටෝ ෆෝකසින් වෙන්නේ නැතුව අපිට ඕන තැන ටච් කර කර ෆෝකසින් වෙන්න ආරිනවා ඒ කියන්නේ බලෙන් අපි කරනවා මැනුවල් ෆෝකස් කරනවා කියන්නේ ඒකයි එතකොට white balance කියලා ඔප්ෂන් එකක් තියෙනවා white balance කියන එක මෙහෙම ඇඩ්වාන්ස් කාරණයක් ඒ කියන්නේ අපි ගත්තොත් දැන් white balance කියන එකේ තේරුම ඇවිල්ලා ඔයගොල්ලෝ දන්නවා අපේ human eye එකට නැත්තම් අපේ මිනිස් ඇසට සුදු පාට දෙයක් සුදු පාට පේන්නේ හොඳට දවල් අපි වෙන ආලෝක පැත්තකින් තිබ්බොත් දිවාලෝකය කියලා කියන daylight එක කියලා කියන්නේ දවල් වගේ තමයි සාමාන්‍ය උදේ 10 11 විතර ඉඳලා අවස විතර වගේ වෙනකම් දෙක තුන වෙනකම් හතර වෙනකම් උච්චමට හොඳට light එක දිනනවා අපිට white light හැටියට පේනවා අපි ඔයගොල්ලෝ බලන්න මෝර්නින් ලයිට් එක කියලා අපි උදේ ඉර නැගලා ඉර නැගීගෙන ටිකක් එනකම් ඉර නගින්න පටන් ගන්න වෙලාවෙ ඉඳලා තියෙන්නේ නිකන් රතු දෙමිලි පැත්තර දිබිලා කහ පාට වෙලා තමයි සුදු පාට ලයිට් එක පේන්න ගන්නේ. හවසටත් එහෙමයි. ඉර බෑගෙන යනකොට අතර පහ වෙනකොට පොඩ්ඩක් ලයිට් එක කහ පාට පැත්තට ගිහිල්ලා දෙමිලි පැත්ත රතු පාට වෙලා තමයි ඉවර වෙන්නේ. ඉතින් එතකොට අපේ ඇහැට ඒක පේන්නේ හේතුව තමයි අපේ ඇහැ වයිට් බැලන්ස් කරලා තියෙන්නේ මේ ඩේලයිට් කියන එක. ඒ කියන්නේ මේ මේ වයිට් බැලන්ස් එක 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 ඔප්ෂන්ස් තියෙනවා. හරි. ඩේලයිට් කියලා කියන්නේ දවල් ඉරේලියෙන් අපිට අපේ ඇහැට දවල් ඉරේලිය තමයි සුදු පාටට මේ සුදු ඔබ්ජෙක්ට් එක සුදු පාටටම පේන්නේ. එතකොට මේකෙදි මේ වයිට් බැලන්ස් කියන එක හදාගන්න කලර් ටෙම්පරේචර් කියලා අපි කියන වර්ණ උෂ්ණත්වය නැත්නම් කලර් ටෙම්පරේචර් කියන එකේ තේරුම අපි යම් කිසි අපි තමු යකඩයක් රත් කරගෙන යනවා කියලා ඔගොල්ලෝ දැකලා ඇති සමහර අය නම් මේ අපි කියන්නේ කම්මලකට ගියාම ඔය යකඩ රත් කරනවා දැකලා දිනවා නැත්නම් ඒ උදාහරණ පැත්තකින් තිබ්බොත් දැන් අපි බලන්න අමාරුයි මේ ගෑස් ලිපක් පත්තු කරාම ගෑස් ලිපේ අර ෆ්ලේම් එක නැත්නම් දැල්ල පත් වෙනකොට ඒකේ හොඳටම පත් වෙන හැරේ නිල් දම් පාටයි ටිකක් කහ තැඹිලි පාටයි වුණා රතු පාටයි අපි වෙන දැල් වෙනවා එතකොට ඒ කියන්නේ හීට් එක වැඩි හරියට නිල් දම් පැත්තට යනවා හීට් එක අඩු හරියට කහ තැඹිලි රතු පැත්තට එන්නේ. ඒ අනුව එක එක පාට අපි තමයි මොකක් හරි මේක හොයාගෙන දෙන්නේ අතරම ප්ලැටිනම් කියන මෙටල් එක හීට් කරගෙන යනකොට කෙල්වින් වලින් ටෙම්පරේචර් මැල්ල දෙන්නේ එක එක කෙල්වින් වැලියුස් වලදී පේන කලර් එක ඒගොල්ලෝ මාක් කරගෙන ඒ අපි තෝ රෙඩ් වෙනුනේ කෙල්වින් 2000 වල ගියාම අන්න කෙල්වින් 2000 තමයි රෙඩ් වල කලර් ටෙම්පරේචර්. ඊළඟට ඔරෙන්ජ් වෙවුනේ 3000 වලින් නම් 3400 නම් එතකොට orange වල මෙච්චරයි yellow පෙවුනේ 3800 නම් ඒ විදිහට අපි white පෙවුනේ සාමාන්‍ය අපේ white වල color temperature කියලා කියන්නේ kelvin 5200 ඉඳලා 5500 වගේ range එක තමයි තියෙන්නේ එතනින් යාර වැඩි වෙන නැද්ද අපි කියනවා blue පැත්තට ගිහිල්ලා violet indigo පැත්තට යනවා 10000 විතර වගේ වෙනකම් මේ color temperatures හදලා දිනවා ඒක බේස් කරගෙන තමයි මේ white balance කියන options හදලා දෙන්නේ අපි බලමු කොහොමද ඒක වෙන්නේ කියලා ඉස්සෙල්ලා මේ මීටරින් මෝඩ්ස් එක මොනවද කියලා බලමු එක්ස්පෝෂර් මීටරින් වලට ගියාම මේකෙත් ඔප්ෂන්ස් තුනක් තියෙනවා ඔයගොල්ලෝ බලුවොත් මෙතන ඇවරේජ් එකක් තියෙනවා ඊට පස්සේ මෙතන සෝරි මැද තියෙනවා සෙන්ටිමීටර් එක මෙතන තියෙනවා මේ තනි ඩොට් එකක් වගේ තියෙන එක ස්පොට් කියලා දිනවා මේ අර මැද කොටුවක් එක්ක තියෙන එකේ සමහර වෙලාවට ඔප්ෂන් වෙනස් වෙන්න පුළුවන් මේක නම් අපි කියනවා සෙන්ටිමීටර් ඇවරේජ් කියලා නැත්නම් ඉවලුවේටිව් කියන්නත් පුළුවන් එක එක කෙනා එක එක වචන පාවිච්චි කරනවා. ඒ කියන්නේ ලයිට් එක මේ ෆ්‍රේම් එකේ තියෙන ලයිට් එක මනින්නේ කොහොමද කියන එක. හරි. ඒතර සාමාන්‍ය ස්පොට් මීටරින් කියන්නේ ඒක දැම්මම වාගේ අපි තැනක් ටච් කරොත් ඒ තැන විතරයි යා එක්ස්පෝෂර් එක ගන්න.
එහෙම නැත්නම් සෙන්ටිමීටර් වල ඉලක්ක තියා මැදට තියෙන ලයිට් එක මැදට වැටෙන ඒ කියන්නේ ෆ්‍රේම් එකේ මැද හරි ලයිට් එක තමයි රීඩ් කරන්නේ අර ඉවැලියුවේ වෙන මීටරින් වලට ගියාම නැත්නම් අපි කියොත් මේට්‍රික්ස් වල මීටරින් මොඩ් එකක් කියලා සමහර ඒවා පාවිච්චි කරනවා ඉවැලියුවේට් කරනකොට නම් මුළු ෆ්‍රේම් එකේම තියෙන ලයිට් කන්ඩිෂන්ස් හා ඒ කියන්නේ හොඳටම බ්‍රයිට් තැන් කොහොමද අතරමැද මිඩ් ටෝන් ඒරියාස් කොහොමද ඩාර්ක් තැන් කොහොමද කියලා ඔක්කොම වැලියුස් ටික කැල්කියුලේට් කරලා ඒ ඔක්කොටම ගලපෙන එක්ස්පෝෂර් එකක් තමයි මෙයා පෙන්වන්නේ ඒ ඒ මොඩ් එක සිලෙක්ට් කරලා තිබ්බ. ඉතින් ඒ වගේ එක එක එක්ස්පෝෂර් මීටරින් මොඩ්ස් තියෙනවා මේක තුනක් දීලා තියෙනවා. ඔයගොල්ලන් කැමරා ආවම මේක පොඩි පොඩි වෙනස්කම් දෙන්න පුළුවන්. ඊළඟට තියෙනවා ISO ස්පීඩ් එක මම ඉස්සෙල්ලත් ඔයගොල්ලන්ට පෙන්නනවා. ඒකේ ISO ඔටෝ මොඩ් එක දෙනවා. මෙතන ISO 50 ඉඳලා 3200 වෙනකම් මේ ප්‍රෝ මොඩ් එකට ගියාම මේක අපිට මැනුවලි හදන්න පුළුවන්. හරි? ඒතර ඒ අනුව අපිට මේකේ capture කරන අපිට shake එකක් නැතුව අපි කියන light එක ගොඩක් අඩු නම් අපේ මේ ISO අඩු නම් අපි මේ පින්තූරය ගත්තාම ඔකට දැකලා ඉතින් රෑට ගත්තාම light එක අඩු දැන ගත්තාම අපේ images හෙල්ලිලා වගේ දින frame එක blur වෙලා වගේ අපි කියන shake එකක් කියලා කියනවනේ blur වෙන්න පුළුවන් out of focus ඉඳත් අපේ අර හෙලවීමත් එක්ක යන blur එක අපි shake එකක් කියලා කියනවා ඒතර shake වෙන්න හේතුව තමයි අඩු shutter speed එකක් පාවිච්චි කරන එක ඒතර අපි අතේ දියාන අපි click කරන මේ හෙලවීමත් ෆොටෝග්‍රාෆර්ට ඇප්ලයි වෙනවා. ගමන් ෂේක් එක කියන්නේ. එතකොට වැඩි ෂටර් ස්පීඩ් එකකට ගිහිල්ලා අපි මේ මේක පාවිච්චි කරොත් අපිට පුළුවන් මේ අපිට හෙලවෙන්නේ නැතුව ගන්න. එතකොට වැඩි ෂටර් ස්පීඩ් එකකට යන්න නම් ආ ලෝ ලයිට් පින්තූර ගන්නකොට මේ ISO වැලියු එක වැඩි කරන්න. ISO වැලියු එක වැඩි කරාම යා ලයිට් කැප්චරින් ඇබිලිටි එක වැඩි කරගන්න හින්දා යාට වැඩි ෂටර් ස්පීඩ් එකක් ගන්න පුළුවන්. අපිට ඊළඟ ඔප්ෂන් එක ඇරෙට තියෙනවා මේ ෂටර් ස්පීඩ්. Shutter speed වල අර මං කිව්වා 1 second වල ඉඳලා නැත්නම් second වලින් මේ සමහරවල් 5 seconds 10 seconds වගේ අර long exposures උත් දාන්න පුළුවන් ඒ කැමරා එකේ දින option නම් එහෙම ඉඳලා අපි ඇවිල්ලා මේ 4000 එක එතකොට 4000 shutter speed කියලා අපි ඒකට කියනවා shutter speed එක තප්පරෙන් 4000 එක එතකොට ඒ වගේ high speed එකට යන්න පුළුවන් හොඳටම light තියෙන දැන්ද ඒ කියන්නේ මොකක්ද moving subject එක freeze කරන්න වගේ ඒ වගේ දෙයකට පාවිච්චි කරන්න පුළුවන්. අපිට slow shutter speed ගිල්ල අර move එක moving object එකේ තියෙන ඒ movement එක පෙන්වන්නත් පුළුවන්. අපි ඔකල DL එක අර දැකලා ඉතින් සමහර photograph DL කොහොමද දලාගෙන හැලන්නේ ඇති කියලා අර අපිට මේ වෙන ගතියක් එක හොඳට ඇදලා ගිහින් පේන. සමහර ඒවා තියෙනවා ගෙලින්ම freeze වෙලා වතුර බිඳු හැදෙනවා පේන. එතකොට ඒ වගේ අපිට shutter speed එක වැඩි කරලා ගන්නවාද? අපි ගත්තොත් fan එකක ප්‍රතිදිග ෆ්‍රීස් වෙලා ෆෑන් එක නැවතිලා වගේ දිනා ගන්නත් පුළුවන් ෆෑන් එකේද අපි අරගෙන පෙන්නන්නත් පුළුවන්. ඒතර ඒක අපිට ඩිසයිඩ් කරන්න පුළුවන් මේ ෂටර් ස්පීඩ් එක. ඊළඟට යනවා මම අර කිව්වා EV වැලියු එක එක්ස්පෝෂර් වැලියු එක. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි අර කැමරා එකේ ලයිට් රීඩින් එක බලලා එයා දෙන රීඩින් එක අපිට අපි මම මේ පින්තූරේ මට ලයිට් කැමරා වලින් දෙන රීඩින් එක ගත්තාම මට පොඩ්ඩක් බ්‍රයිට්නස් වැඩි. අහස පොඩ්ඩක් මේ රෙඩ් ගතිය පේන්නේ නැහැ. ඉස්සරහා තියෙන බිල්ඩින්ග් සහ මේ නෙළුම් කුල්ලේ සමහර දේවල් ඒක බාගෙට පේනවා. දැන් දෙපැත්තම බාගෙට. ආස බාගෙට අඩු වෙලා මේ මේ මේක බාගෙට වැඩි වෙලා පේනවා. හැබැයි මට මෙතෙන්දී ඕන වුණා මං කියන මේ වගේ බින්දු වල අපි කියනවා සිලුවට් කියලා. සිලුවට් කියන්නේ ඔබ්ජෙක්ට් එක ඩාර්ක් බෑග්ග්‍රවුන්ඩ් එක අපි හරියට එක්ස්පෝස් කරනවා කියන එක. ඒ හින්දා මට අර අහස දිවිච්ච රතු ගතිය හරියට කැප්චර් කරන්න ඕනේ හින්දා මම මයිනස් පැත්තට ගිහිල්ලා මයිනස් 2 වලට ගිහිල්ලා තමයි මේ එක්ස්පෝෂර් එක හදාගෙන තියෙන්නේ. එතකොට අර ඉස්සරහා තියෙන ඔබ්ජෙක්ට් එක ඩාර්ක් වෙලා හොඳට ප්‍රොමිනන්ට් පේන ගමන් බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙන කලර්ස් මට කැප්චර් කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඊළඟට අපි කියනවා ફોකසින් මෝඩ් එක. ફોකසින් මෝඩ් එකෙත් ඔටෝ ફોකස් මෝඩ්ස් දෙකක් තියෙනවා. අපි කියනවා AFS කියලා ඒ කියන්නේ සිංගල් AF කියලා එහෙම නැත්නම් මේ අපි ස්ටිල් ඔබ්ජෙක්ට් කියලා කියන්නේ කෙනෙක්ගේ පෝට්‍රේට් එකක් ගන්නවා නැත්නම් පක්කරි එක තැන තියෙන move වෙන්නේ නැති still photo object එකක photograph එකක් ගන්න. එතකොට ඒ වගේ වෙලාවට අපිට පුළුවන් auto focus නැත්නම් single AF කියන එක පාවිච්චි කරන්න. ඊළඟට AFC කියන එකේ තේරුම තමයි continuous AF නැත්නම් AF auto focusing කියන එක continuously වේගෙන යනවා. ඒ කියන්නේ moving subject එකක් එමත් ඉතින්නකො plane එකක් අහස යනවා අපි ඒක follow කරගෙන පින්තූර කරගෙන යනවා. එකෙන් 1 by 1 ක්ලික් කරගෙන යනවා. එතකොට මෝ වෙද්දි යන. ඊළඟට අපි තුම පියාමන කුරුල්ලෙක් වෙන්න පුළුවන්, යන වාහනයක් වෙන්න පුළුවන්, ඒ වගේ අපේ දුවගෙන යන කෙනෙක් වෙන්න පුළුවන්.
එතකොට අපිට කන්ටිනියස් මොඩ් එක දාගන්න පුළුවන්. එතකොට කන්ටිනියස්ලි ફોકસ වෙලා තමයි ටච් කරනකොට ෆොටෝග්‍රාෆර් වදින්නේ හරියට ફોકસ අවුට් වෙන්නකෝ ගන්න පුළුවන්. MS කියන එක දැම්මම අර මං කියවා මැනුවල් ફોકસ ඒ කියන්නේ ඔටෝ ફોકસින් වෙන්නේ අපි ටච් කරන තැන එයා ඒ ටච් කරන සබ්ජෙක්ට් එක විතර ફોકસ කරනවා. හරි. එතකොට මේ ඔප්ෂන්ස් තුන ආගේ ફોકસින් වල දිනවා. ඊළඟට දිනාර මම කියපු වයිට් බැලන්ස් මොඩ් එක. හරි වයිට් බැලන්ස් වල මේකේ ඔප්ෂන්ස් ගණනාවක් තියෙනවා ඔටෝ වයිට් බැලන්ස් කියලා ඊට පස්සේ ඔය හැවනල්ල මේ මේ වලාකුළු ගමක් ඇත්තට අපි ඒකට ක්ලවුඩි කියනවා ඊළඟට ටියුබ් ලයිට් ඔය වගේ එක එක ඔප්ෂන්ස් ගණනාවක් තියෙනවා. ඒතර ඒ ඔප්ෂන්ස් වල යනකොට ඔයාට කැමරාවෙන් ලැබෙන ඉමේජ් එකේ කලර්ස් වෙනස් වෙනවා. හරි ඒ අනුව එක එක දේවල් දාලා බලන්න ඔයාට හරි කලර් එක හම්බෙන්නේ කොහොමද කියලා ඒකෙන් අපිට මේ කැමරාවකින් දෙන කලර් එක නැතුව අපිට ඒක වෙනස් කරලා ගන්න පුළුවන්. ඔටෝ වයිට් බැලන්ස් දැම්මම ගොඩාක් වෙලාවට ඔටෝමැටිකලි එයා කලර් එක වයිට් පැත්තට දින ලයිට් එකේ එන කලර් එක වයිට් පැත්තට හරවන්න බලන්න. හැබැයි අපිට වමනාවෙන් මේක වෙනස් කරන්න පුළුවන්. දැන් මම මේක දිහා බලන්නේ ඩේලයිට් කියන මේ මේවට පේනවාද මේ මේ ඉරේ මේ මාක් එක තමයි මම සිලෙක්ට් කරලා තියන්නේ. එතකොට මම මේ සිලෙක්ට් කරේ මගේ ඇහැට පේන කලර් එක ගන්න ඕනේ. මොකද අපි ඇහැ වයිට් බැලන්ස් කරලා තියෙන ඩේලයිට් එක ඔටෝ වයිට් දැන් හිතන්නකෝ අපේ S2 ඔටෝ වයිට් බැලන්ස් වල තිබ්බනම් මොකක් වෙයිද අපිට එහෙනම් ඉර පායනකොට එන කහ රතු ගතිය පේන්නේ නැහැ කහ පාට ලයිට් එකක් ගහලා තිබ්බට ඒක වෙන්නේ නැහැ මොකද එයා හැමදෙසෙම ඇහැ විසින් ඔටෝමැටිකලි හැම එකම වයිට් කරලා පෙන්වන්න ගන්නවා ඉතින් ඒ හින්දා අපේ ඇහැ වයිට් බැලන්ස් කරලා තියෙන්නේ ඩේ ලයිට් එක අපිට දවල් හොඳට දවල් ආලෝකයෙන් සුදු පේනවා හැබැයි අනිත් වර්ණ ආලෝක දැක්කම වර්ණ පේන්න ගන්නවා ඉතින් මම මේ මොඩ් එකේදී පාවිච්චි කරලා තියෙන්නේ මට රතු පාට ඇහැට පේන ගන්නව ගන්න ඕනේ ඉඳලා මම ඇයි මොඩ් එකම දැම්මා ඩේ ලයිට් මොඩ් එකම තමයි මේකට දාලා දීන්නේ ටන්ස්ටන් ලයිට් එක දිනා ටන්ස්ටන් ලයිට් මොඩ් එක දැම්මම සාමාන්‍යයෙන් කෙල්වින් 3000ට වගේ මේ බැලන්ස් කරගන්නවා කැමරාවේ ඔය ෆ්ලෝරසන්ට් කියලා අපි ටියුබ් ලයිට් කියන්නේ ඒ ටියුබ් ලයිට් එකට දැම්මම කෙල්වින් 4000ට විතර තමයි බැලන්ස් වෙන්නේ පොඩ්ඩක් මේ ටන්ස්ටන් මොඩ් එකේදී රතු වැඩි කරලා පෙන්නනවා මේකෙදි ටිකක් රතු පාට දිනවා ඩේ ලයිට් එකේදී අපි සාමාන්‍ය සුදු එළිය සුදු වැඩේට පේනවා ක්ලවුඩි කියලා කියන්නේ ටිකක් හොඳට ඩේ ලයිට් එක දින තැනක වලාකුළුින් බර වුණාම අපි කියනවා පොඩ්ඩක් ලයිට් එක ස්කැටර් වෙලා මේ කියන්නේ මේක ඩිෆියුස් වෙනවා ඩිෆියුස් වෙලා ස්කැටර් ලයිට් එකේ නිල් ආලෝකයේ තියෙන එනර්ජි වැඩි හින්දා නිල් පැත්ත පොඩ්ඩක් ස්ප්‍රෙඩ් වෙනවා වැඩි වෙනවා එහෙනම් පොඩි කෙල්වින් වැලියු එක වැඩි වීමක් වෙනවා ඉතින් ඔය වගේ ඔප්ෂන්ස් ගණනාවක් තියෙනවා ඊට අමතරව මෙතන බැලුවොත් මේ කස්ටම් වයිට් බැලන්ස් කියලා ඔප්ෂන් එකක් තියෙනවා ඒක අපිට පුළුවන් ඒ තියෙන කන්ඩිෂන් එකට අනුව මෙයාට කැමරාව මගින් මෙෂර්මන්ට් එකක් කරලා එතෙන්ද ගලපෙන විදිහට වයිට් බැලන්ස් එකක් මැනුවලි හදන්න. ඒක තමයි කස්ටම් වයිට් බැලන්ස් කියලා කියන්නේ. මම මේ ඔක්කොම මේ වෙලාවේ විතර කතා කරන්නේ නැහැ. මොකද මේ එකින් එක ඩීටේල් වලට යන්න අපිට ගොඩක් වෙලා ගන්න ඕනේ හින්දා මොකද අපි මේ පැයක විතර පැයකම අරග කාලයක් මේ ප්‍රසන්ටේෂන් එක කරන්න බලාපොරොත්තු වෙච්ච ඉඳලා. ඔයගොල්ලන් මේවා එක්ස්පෙරිමන්ට් කරලා බලන්න පුළුවන්. මොකද දැන් සමහර අය ඉන්නවා මම දන්නවා දැන් මොබයිල් ෆෝන් එක අපි මේ සමහරවිට මේ මෙතන ඉන්න ඕගොල්ලන්ගෙන් මේ 100 ගානෙන් බොහොම කීප දෙනෙක් මේ ඔප්ෂන්ස් පාවිච්චි කරලා ඇදී. සමහර වැඩි දෙනෙක් ඔප්ෂන් තියෙනවද කියලා දන්නේ නැතුව ඇදී බලලත් නැතුව ඇදී. දැන් ඔයගොල්ලෝ විතරක් නෙමෙයි අපි ගත්තොත් දැන් මම ඔය ඩිජිටල් ෆොටෝග්‍රැෆි වර්ක්ෂොප් කරන්න ගියාම මේ ප්‍රොෆෙෂනල් වැඩ කරන අය ඉවෙන්ට් කවරේජ් කරන අය දැන් සම්ලෝගතු වෙඩින් වගේ දේවල් පවා කරන සමහර අය මේ කැමරා එකේ තියෙන සෙටින්ග්ස් සමහර අය බලවනේ. අර මූලිකව ෆෝකස් කළා අවශ්‍ය මූලික කරුණු ටික විතරක් කරගෙන අවුරුදු ගාන වැඩ කරපු අය හම්බෙලා දිනා මට වර්ක්ෂොප් වලදී. එතකොට ඒක අපිට ලොකුවට බලපාන්නේ නැහැ. හැබැයි සමහරවිට අපිට ක්‍රියේටිව් වැඩක් කරන්න ගියාම අපි අපිට ඕන විදිහේ ක්‍රියේෂන් එකක් අපි ආටිස්ටික් වැඩක් කරන්න ගියාම මේ දේවල් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ හින්දා තමයි අපි අද මේක මේ විදිහට කතා කරමු කියලා හිතුවේ. මොකද ඔයගොල්ලන්ගේ මේ කොලම්බෝ ක්ලික් එකේ මේ වගේ මොබයිල් ක්ලික් එකෙන් මේ ඔයගලන්ට ෆෝන් එකෙන් ගන්න ෆොටෝග්‍රාෆ් කොම්පිටිෂන් එකක් තියෙන හින්දා මොබයිල් ක්ලික් එකට මේ වැඩේ කරන්න පුළුවන්. හරි. ඒ කියන්නේ දෙන දේ ගන්නෙ නැතුව අපිට ඕන දේ ෆෝන් එකෙන් කරගන්න පුළුවන් නම් ඒක තමයි තියෙන්නේ. දැන් අපි ගත්තොත් DSLR කැමරාවක ගොඩක් වෙලාවට කැමරාවෙන් දෙන ඔටෝ මොඩ් එක ෆුල් ඔටෝ මොඩ් එක දාලා ගන්නවට වඩා මැනුවල් මොඩ් එක එක මොඩ්ස් තියෙනවා. අපි කතා කරපු විතර අදත් කතා කරා මේකේ තියෙන අපචර් මොඩ් එක ඒ වගේ ප්‍රෝ මොඩ් වගේ මේ වෙනස් මොඩ්ස් වලින් දේවල් කරගන්න පුළුවන්. ඉතින් එහෙම කරන්න පුළුවන් ඔප්ෂන්ස් මේ ෆෝන් වලත් තියෙනවා. ඒක තමයි මට පෙන්වන්න ඕනම. ඊළඟට අපි කතා කරපු එක තමයි මේ ස්ලෝ මෝෂන් කියන එක. ස්ලෝ මෝ කියලා කියන්නේ
දර මේකේ බලවත් මේ සාමාන්‍ය මම ඔයගලන්ට තියෙන ඉමේජ් එක අපි සෙටින් එකට ගියාම තියෙන එක තමයි මුලින්ම තියෙන්නේ ඊළඟට මම ප්ලේ කරලා පෙන්නන්නම් normal ගත්තාම මේ මගේ ෆෑන් එක මූව් වෙන හැටි තියෙනවා ඔක තමයි normal විදිය හරි ඔය විදිහට කර මූව් වෙනවා හැබැයි මම slow motion කියන එක on කරලා බින්දුවේ ගත්තොත් බලන්න මොකද වෙන්නේ කියලා normally පොඩ්ඩක් වෙලා සාමාන්‍ය විදිහට ඇවිල්ලා ඊට පස්සේ අපි කියන ultra slow motion මේක මේ record වෙන්නේ ඒ කියන්නේ Speed record කරලා slow motion විදියට එයා capture කරගන්න. ඒ කියන්නේ play වෙන්නේ හරිම slow motion විදියට. අපි මෙතන ultra slow motion කියන්නත් පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් normal විදියට පොඩ්ඩක් ඇවිල්ලා ඊට පස්සේ මේක slow motion එකට අපිට move කරන්න පුළුවන්. ඔයගොල්ලෝ දැකලා ඇති සමහරවිට මේක net එකේ අපිට මේක පොඩි creative වැඩකට පාවිච්චි කරන්න පුළුවන්. කෙනෙක් දුවගෙන යනවා කියලා හිතන්න ඔබ beach එක කෙනෙක් දුවගෙන යනවා slow motion mode එක දාලා අතර මුලින් පොඩ්ඩක් වේගෙන් දුවලා ඊළඟට හරිම show යාම මේක පෙන්වන්න පුළුවන්. ඒ වගේ options තියෙනවා. ඊළඟට මේ panorama කියන එකත් ගොඩක් වැදගත් එකක්. ඒ කියන්නේ දැන් අපි දන්නවා අපේ phone එකේ මේ option එක දෙනවා මේකේ අපි කියනවා horizontal පැත්තට panorama එක ගන්න පුළුවන් වගේම තමයි vertical panorama එකක් තියෙනවා. ඒ කියන්නේ උස අතර මේක ගෙනියන්නත් පුළුවන්. move කරන angle එක වාට vertical ද horizontal ද කියලා select කරන්න පුළුවන්. එතන මේ arrow එක direction එක පෙන්නන පැත්තට වා මේක click කරලා camera move කරගෙන යන්න ඕනේ. හරි මේ තියෙන්නේ ඒ විදිහට මම ගත්ත එකක්. අතන මේක මේ 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 වයඹ යුනිවර්සිටි එකේ ගත්ත workshop එකකදී ගත්ත එකක්. එතන ඒකෙදිත් මේ බැලුවත් වම් පැත්ත පේන edge එක දකුණු පැත්තේ තව පොඩ්ඩක් එහාට ගියා නම් මට ඒ edge එකම ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි කියනවා 360 මේ යන්න පුළුවන් මේ wide lens එකක් වගේ දාලා ගත්තා නම් camera එකට. අර wide lens clip කරන්න පුළුවන් මම ඉස්සරහට පෙන්නන්නම් clip on ලෙන්ස් වර්ගات මේවට ඇටච් කරන්න පුළුවන්. හරි. ඒ වගේ මම මේ තියන්නේ ට්‍රින්කෝ ඉඳලා අපි එද්දි ඔයගොල්ලෝ දන්නවා මාබල් බීච් එක තියෙනවා. එතන ගිහිල්ලා ගත්ත ෆොටෝග්‍රාෆ් වගේක් අපේ කට්ටියක් මේ එතන ඉන්න අතරේ මම පැනරෝමා ෂොට්ස් දෙකක් කරපු දෙකක් මෙතන මේ තියෙනවා. ඒ කියන්නේ මේක සෑහෙන ලොකු ඒ කියන්නේ මගේ ලෙෆ්ට් සයිඩ් එකේ ඉඳලා රයිට් සයිඩ් එකේ මේ කිට්ටුවට එනගම ගිහිල්ලා තියෙනවා. හරි. එතන මේකත් ට්‍රයි කරලා බලන්න පුළුවන් මේ ලස්සන ලොකු මේ කියන්නේ ලොකු රේන්ජ් එකක් අපිට කැප්චර් කරන්න පුළුවන් තැනකට ගියොත් විශේෂයෙන් උඩකට නැක්කොත් නැත්නම් බීච් එකකට වගේ ගියොත් ලොකු සීනරි එකක් බලන්න පුළුවන් තැනකට ගියොත් මේක කරන්න පුළුවන් මම අතර මේ 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 වගේ පැන්රම කරලා තියෙනවා අවුල උඩවලවේ ඩෑම් එක තියෙනවා උඩවලවේ ඩෑම් එක උඩ යනකොට ලස්සන රහස බලාපුරින් තියෙන දවස්වල මම මේ විදිහට ෆොටෝග්‍රාෆ් කරලා තියෙනවා ඒ කියන්නේ මොබයිල් එකෙන් උත්සලා තියෙනවා මගේ මිරර්ලස් කැමරා වලින් මම කරලා තියෙනවා හරිම ලස්සනයි ඒ කියන්නේ අපිට ලොකු තනි ෂොට් එකක් හැරියට වයිඩ් ෆ්‍රේම් එකක් පැනොරමික් ෆ්‍රේම් එකක් ගන්න පුළුවන් ඒක මොබයිල් ෆෝන් එකකින් දැන් කරන්න පුළුවන් ඔප්ෂන් එක තියෙනවා ඊළඟට අපි කියනවා මේ AR lens නැත්තම් augmented reality stickers කියලා එක එක sticker වර්ග එක එක colorful දැන් මේ තියෙන පොඩි artificial ගතියක් එන්න filter effects දීලා ඒවා ඔප්ෂන්ස් හැදියට දිනවා ඉතින් ඒවා අර කැමති කෙනෙකුට ඔයගොල්ලෝ දන්නවා අර TikTok කරනවා අපි දාන්නේ කී එක දේවල් ඔප්ෂන්ස් ඒ වගේ මේ 3D effects වගේ දින ඒවා ගොඩක් ජාති දිනවා. ඉතින් ඒවා apply කරන්න පුළුවන්. මේ මේ විදිහට එක එක මේ මෙතන movement වෙන හැටි animations මේකට apply කරන්න පුළුවන්. ඒ වගේ options ගන්නවා දින තමන්ගේ camera එක අනුව ඒක වෙනස් වෙන්න පුළුවන්. මම මේ කියන දේවල් නැති වෙන්නත් පුළුවන්, වැඩිපුර තියෙන්නත් පුළුවන්. ඊළඟට light painting එක. අර මම කිව්වා ඔයගොල්ලන්ට මේ light painting එක මම මේ light graffiti කියන එක පාවිච්චි කරලා දෙන්නේ. ඒ කියන්නේ මේ කරකිලා යන light එකක් පාවිච්චි කරලා කරන option එක ඇතුළත. එතකොට මේ තියෙන්නේ මම ඒ කරපු photo මේ light painting එක. ඒ කියන්නේ මේක මම camera එක stand එකක set කරලා මේ පිටිපස්සේ red color LED එක මේ කරකවලා තියෙනවා. හරි. ඒ ගමන් මම අර කිව්වේ ring light එක දිනවා කියලා. ring light එකේ orange color එක තමයි මම ඉස්සරහින් ඔන් කරලා තියෙන්නේ. ඉන්න තමයි මේ ෆෑන් එක yellow color වෙලා අර පිටිපස්සේ මේ painting එක red color එකකින් ඇවිල්ලා තියෙන්නේ. මොකද red color LED torch එකක් පාවිච්චි කරේ මම. ඒ කියන්නේ red color කියන්නේ red color මේ color gel එකක් ඉස්සරහට set කරපු පොඩි LED light එකක්. ඒකෙන් තමයි red color එක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේක එක එක දේවල් එක එක හදා අඳින්න පුළුවන් අපිට එක එක වචන ලියන්න පුළුවන්. ඔයගොල්ලෝ දැකලා ඇති ගොඩාක් දේවල්. දැන් අපි wedding photograph වල couple එකක් එක්ක පිටිපස්සේ එක එක හැඳතලා අඳපු මේ ලයිට් පෙන්ඩින් වල තියෙනවා. එකම දේ තියෙන්නේ මේ වගේ දෙයක් කරනවා නම් ඔයාගේ ඒ ඔබ්ජෙක්ට් එකට සහ Tamanට ලයිට් එක වැඩෙන්න ඕනේ. දැන් මේකෙදි මගේ පැත්තට ලයිට් එක වැඩුණා නම්
මාවත් මේ ෆොටෝග්‍රාෆ් එකට කැප්චර් වෙන්න. ඉතින් අනිත් ලයිට්ස් ඔක්කොම නැති වෙලාවක සම්පූර්ණ ඩාර්ක් තැනක තමයි මේක කරන්න පුළුවන්. හරි. ඒ තමන් අනිත්ක තමයි මේ ලයිට් පේන්ටිං එක කරන කෙනා පිටිපස්සෙන් ඉඳන් කරනවා නම් තමන්ගේ පැත්තට ලයිට් එකක් ප්‍රොජෙක්ට් එක වැඩෙන්න බෑ. එතකොට තමුළුත් මේකද එක්ස්පෝස් වෙන. ඒක ගැන පොඩ්ඩක් අවධානය මේ වැඩේ කරන්න. ඊළඟ HDR කියලා එකක් කියනවා. HDR කියන්නේ අපි කියනවා high dynamic range කියලා. ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් ෆොටෝග්‍රාෆ් එකක් ගන්නකොට අර මේක මං කියන්නේ ලයිට් මීටරින් මෙතඩ් එකක් තියෙනවා කියලා. ඒකදී යා ලයිට් එක මයින්නවා. මන්නාම අපි ගත්තොත් හිතන්නක මේක තියෙනවා අපි කියනවා දැන් අපේ සාමාන්‍යයෙන් ඕනම ෆ්‍රේම් එකක් ගත්තාම අපි ඒක ලයිට් කන්ඩිෂන් තුනක් ගැන කතා කරනවා. එකක් තමයි highlight. Highlight කියන්නේ bright තැන්. නිකන් එළිය වැඩි තැන්. ඊළඟට mid tone range එක. Mid tone කියන්නේ mid tone area එක ගැන අතර මැද මට්ටමේ ලයිට් කන්ඩිෂන් එක. ඊළඟට shadow නැත්තම් dark area කියලා කියනවා. ඒ කියන්නේ අඳුරු තැන්. කළු පාට ඉඳලා අළු පාට දෙයක් අදාළු රාළු වගේ නිකන් අඳුරු පැත්තට බර ටික අපි shadow නැත්තම් dark areas කියලා කියනවා. ඒතර highlight mid tone සහ මේ shadows කියන තුනම කොයි වෙලාවත් එකම මට්ටමකට අපිට එක්ස්පෝස් කරන්න බෑ normal එක ෆොටෝග්‍රාෆි. එතකොට ඒකට හදපු එක තමයි මේ HDR නැත්නම් high dynamic range කියලා කියන්නේ. අපි dynamic range කියලා කියන්නේ මේ highlight and shadow අතර තියෙන light එකේ variation එක කොච්චර ලොකු gap එකක් තියනවද පොඩි gap එකක් තියනවද කියන එක තමයි මේකෙන් කියවෙන්නේ. එතකොට HDR කියන mode එකෙන් කරන්නේ එයා මේ image කීපයක් capture කරනවා මේක හොල්ලන්නේ නැතුව ගන්න ඕනේ. මේ marker stand එකක high කරලා එහෙම නැත්නම් කැමරාවෙන්ම දැන් අපේ මොබයිල් ෆෝන් එකෙන් නම් කරන්නේ ආ ප්‍රොසෙස් කරනකොට මේ ටික ලෙවල්ස් තුනේම ඒවා එක ගන්න වෙන විදිහට ප්‍රොසෙස් කරනවා. HDR දින කැමරාවක් ගන්නවා නම් අර විදිහට කැමරාවෙන් ෆොටෝස් තුනක් කැප්චර් කරන්න ඕනේ. මේකදී වෙන්නේ ආ අපි ප්‍රෙස් කරපුවාම ප්‍රොසෙස් කරනවානේ කැමරා එකේ අපි කියන කම්පියුටර් එකක් වගේ මේක ඇතුලේ පොඩි කම්පියුටර් යුනිට් එකක් දෙනවා ප්‍රොසෙසින් යුනිට් එකක්. එතන අපේ කම්පියුටර් එකෙන් කරන්නේ ඩේටා ප්‍රොසෙස් කරන එක අපේ ෆෝන් වල කැමරා එක ඇතුලේ නැත්නම් අපේ DSLR කැමරාව පොද ડિජිටල් කැමරා එකේ තියෙන්නේ අපි කියනවා ඒක ප්‍රොසෙසර් එකක් තියෙනවා හැබැයි ඉමේජස් ප්‍රොසෙස් කරන්න තියෙන ඉමේජ් ප්‍රොසෙසර් එක. ඒතර ප්‍රොසෙසින් පාර්ට් එකේදී තමයි යා මේ ලයිට් කන්ඩිෂන් එක ගන්නට ප්‍රොසෙස් කරලා දෙනවා. එතකොට අපි බලුවොත් ඔයගලන්ට මේ මේක තියෙන ඩාර්ක් ඒරියාස් මේ කියන්නේ ගොඩාක්ම ඩාර්ක් බ්ලැක් එක ගන්නම ගෙන්න බෑ. නමුත් ඔයගල බලුවොත් මෙතන තියෙන මේ මේ ෆෑන් එකේ ඩාර්ක් තැන් ටික background එකේ තියෙන සමහර dark තැන් යා පොඩ්ඩක් brighten up කරලා තියෙනවා. හරි මේ මේ fan එකේ stand එක පවා පොඩ්ඩක් up කරලා dark තැන් යම් මට්ටමකට up කරලා හැබැයි bright තැන් ඕනෑට වඩා over expose වෙන්න දෙන්නෙත් නැහැ. මේවා යම් මට්ටමකට එක හා සමාන level එකකට දෙන්න උත්සාහ කරනවා. මෙහෙම කරන ගන්න එකට තමයි HDR කියලා කියන්නේ high dynamic range. ඉතින් මේකත් try කරලා බලන්න පුළුවන්. සාමාන්‍යයෙන් light condition keep එක දැන් මේක හොඳට කරන්න පුළුවන් මම try කරලා තියෙනවා. අහස ලස්සනට බලාපොරොත්තු තියෙන අවස්ථාවක ඔය අපි ට්‍රිප් ගියාම සමහර නටබුන් තියෙන තැන්වල නැත්තම් මොනාරි ලස්සන බිල්ඩින් එකක් වගේ තියෙන තැනක අහසයි ඒ බිල්ඩින් එකේ ඩීටේල්ස් දෙකම ගන්න මේ HDR පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි නුවරඑළිය වගේ පැත්තකට ගියාම කඳු යායත් එක්ක අහස ලස්සන ඒ තියෙන ඩීටේල් ගන්න මේ ඔප්ෂන් එක පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි අපි කියනවා ලයිව් ඔබ්ජෙක්ට් එක නැත්නම් මූවිං ඔබ්ජෙක්ට් එක මේක වැඩ කරන්න බෑ. මොකද අර මේ ෆෝන් එකේ ලොකු ඉෂුව එකක් නැහැ. අතන ලයිට් එක දිනනවා නම් එයා තනියම ඉමේජ් එක කැප්චර් කරනවා. මම කියන්නේ SLR කැමරාව වගේ පාවිච්චි කරන කෙනෙකුට මේ මූවිං ඔබ්ජෙක්ට් එක අර අපි මේ කන්ටිනියුස් ෂට් වල මේ මූවමන්ට් එක එන්න පුළුවන් HDR වල. මොබයිල් ෆෝන් එකේ ඒක ලොකු ඉෆෙක්ට් එකක් හරියට දැනෙන්නේ නැහැ. ප්‍රයිකල්ල බලන්න HDR පුළුවන් නම් අර හෙලවෙන් නැති වෙන්න හරියටම හොඳ ෆ්‍රේම් එකක් කැප්චර් කරගන්න. ඊළඟට මම කියව ටයිම් ලැප්ස් ෆොටෝග්‍රැෆි කියලා එකක් තියෙනවා කියලා. දැන් මේක ගත්තොත් නිකන් හිතන්නකො ඔයගොල්ලෝ දන්නවා අර අපි සාමාන්‍යයෙන් කඩුගුල් මල් කියන්නේ කඩුගුල් මලක් පිපෙන රෑ 12ට නේ. එතකොට කඩුගුල් මල පිපෙන වෙලාව අපි තමා 12ට 5ක් ඉඳලා 12යි 5 වෙනකන් ඇතුළත මේක සම්පූර්ණයෙන් පිපිලා ඉවර වෙනවා කියලා. අපිට පුළුවන් මේ ටයිම් ලැප්ස් එකේදී මේක ටයිප් කරන්න. අතරම මේ මේ මොබයිල් ෆෝන් එකේ ඒ ඔප්ෂන් එක නැහැ. ඒකදී කරන්න යා මූවින් සබ්ජෙක්ට් එකක් ගැප් එකක් තියලා ෆොටෝස් කීපයක් කරන් ඊළඟ ස්ලයිඩ් ෂෝ එකක් කරලා පෙන්නන එක. හැබැයි ඇඩ්වාන්ස් කැමරා වල මම කියන මම මේ ඔයගොල්ලෝ මේ මොබයිල් ෆෝන් එකෙන් එහාට යන කෙනෙකුට මේ කැමරා වල තියෙනවා මේක ටයිම් අපිට කරන්න පුළුවන්.
ටයිම් සෙට් කරලා මේ මේ වෙලාවට විනාඩියෙන් විනාඩියට ෆොටෝග්‍රාෆ් දා වදින්න කියලා දුන්නොත් එතන විනාඩි 10ක් ඇතුළත ෆොටෝග්‍රාෆ් 10ක් වදිනවා පස්සේ ඒ 10 එකට ස්පීඩ් ස්ලයිඩ් ෂෝ එකක් හැදිට ප්ලේ කරාම අර වේගෙන් මල විවිධ කරනවා තප්පර දෙකක් තුනක් ඇතුළත අපිට ප්ලේ කරන්න පුළුවන් අර විනාඩි 10ක් ඇතුළත ගත්ත ෆොටෝග්‍රාෆ් 10 ඒ විදිහට අපිට මූවමන්ට් එක පෙන්වන්න පුළුවන් ඒ වගේ එකක් තමයි මේ මේ පෙන්වන්නේ ටයිම් ලැප්ස් කියලා බලන්න කොහොමද වෙන්නේ කියන දැන් අර slowly move වෙන ෆෑන් එක මෙයා ස්පීඩ් මූව් කරලා වෙන්නනවා ඒ කියන්නේ අර ගැප්ස් තියලා ෆ්‍රේම් බයි ෆ්‍රේම් අරගෙන පස්සේ ඒ ටික ස්පීඩ් මර්ජ් කර ඒක තමයි මේ තියෙන්නේ ඊළඟට moving picture කියන්නේ ඒ වගේම එකක් මේක ඇත්තටම මට අර පොඩි ෆෑන් එකෙන් මේක කරගන්න බැරි වුණා පස්සේ මම try කරලා මේක يعني අපිට මේක බලන්න පුළුවන් මේ කැමරා එකේම තියෙනවා මේ moving picture button එක. ඒක press කරාම කැමරා එකේ gallery එකට ගිහිල්ලා moving picture එක පෙන්වනවා. දැන් මම ඒක පොඩි මේ පොඩි method එකක් පාවිච්චි කරලා capture කරලා මේකට දාලා තියෙනවා බලන්න ඒක වෙන හැටි. මේක ඇත්තටම වීඩියෝ එකක් නෙමෙයි. මේක බලුවම image එකක් හැදිර පෙන්වන්නේ. phone එකේ gallery එකේ තියෙන image එකක් හැදිර. හැබැයි අර moving picture කියන button එක press කරපුවාම යා මේම පොඩ්ඩක් move වෙනවා පෙන්වනවා. මම ඒක screen capturing එකක් තමයි මේ මෙතන හදලා තියෙන්නේ බලන්නකොට අගලා මේක ඇත්තටම ෆොටෝග්‍රාෆ් එකක් හැදීර වදිනවා ඉක්මනට පොඩි මූවමන්ට් එකක් වෙන්න. ඒක මූවින් පික්චර් හැදීර තියෙනවා. පොඩි ඉෆෙක්ට් එකක්. ඊළඟට මම කියවා විවිධ ස්ටිකර්ස් වර්ග තියෙනවා. ඉතින් ඒකට ඇප්ලයි කරන්න පුළුවන් එක එක දේවල් අපිට මේක චේන්ජ් කරන්න පුළුවන් අපිට අකුරු එඩිට් කරන්න පුළුවන්. අපේ ඕනනම් ලොකේෂන් ඩේටා ඊළඟට weather data ඒවත් මේවට අපේ photograph එකට මේ insert කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. ඉතින් ඒක කැමරාවෙන් කැමරා එකට මේක වෙනස් වෙන්න පුළුවන්. හරි. එතකොට මම කැමරා එකේ settings ටික මෙතනින් ඉවර කරනවා. මම ඊළඟට ටිකක් පොඩ්ඩක් පෙන්නලා ඉන්නම්. ඒ කියන්නේ කැමරා මේ mobile phone එකත් එක්ක පාවිච්චි කරන්න පුළුවන් attachments එහෙම නැත්නම් accessories මොනවද තියෙන්නේ කියලා පොඩි දේවල් ටිකක් බලලා ඉන්න. දැන් මේම ගත්තොත් මේක මේ ගොඩක් මිල අධික නැති පොඩි ගානකට ගන්න පුළුවන් lens attachments තියෙනවා මේ lens kit එකක තියෙනවා අපි කියනවා telephoto lens යම් ටිකක් දුර ඒවා ලං කරලා ගන්න පුළුවන් ඒවා ඊළඟට wide angle කියලා කියන්නේ ටිකක් වැඩි angle එකකට පේන අපි සමහර ලාට ඔයගොල්ලෝ දැකලා ඇති අර පොඩි distortion එකක් එක්ක මේ මූණු එහෙම ඇදිලා ගිහිල්ලා වගේ පේන wide angle තියෙනවා ඊළඟට macro කියලා අපි කියනවා close up ළඟට ගිහිල්ලා ලං වෙලා ගන්න පුළුවන් පින්තූර ගන්න පුළුවන් මේ මේ කිට් එකේ බේසික් කිට් එකේ ඔය තුන තමයි එන්නේ හරි මේ තියෙන ඔය විදිහට මේක ක්ලිප් කරන්න තියෙන්නේ කැමරා එකට මේ ලෙන්ස් එක ඉස්සරහින් සෙට් වෙන විදිහට මේ ලෙන්ස් එක ගලවලා මාරු කරන්න පුළුවන් එතකොට ඒ කින් එක දැන් මේ අපි දාලා තියෙන මේක නම් ෆිෂ් ඇයි ලෙන්ස් එක තමයි මෙතන ඇටච් කරලා තියෙන වයිඩ් ලෙන්ස් එක ඊට පස්සේ මෙතන ඇද ටෙලිෆොටෝ ලෙන්ස් එකක් ඊළඟට මැක්‍රෝ ලෙන්ස් එක මේ තියෙන ක්ලෝස් අප් මැක්‍රෝ එක මෙතන මේක ගලවලා මේ ස්ක්‍රූ එකක් තියෙන්නේ ඊළඟට මේකයි කරපුවාම අපිට මැක්‍රෝ වලට ක්ලෝස් අප් වලට යන්න පුළුවන් මේ දෙන්නේ ඒ වගේ ගත්ත මැක්‍රෝ එකක් ක්ලෝස් අප් වෙනවා හරි මේ දෙන්නේ ඒ වගේ මලක ඇතුළටම ගිහිල්ලා අර ලං වෙලා උපරිම ගත්ත මලේ රේණුකවා පේන මට්ටමට ගන්න පුළුවන් මේ එක ඊළඟට මේ තියෙන්නේ මේ කැමරාස් වලටම හයි කරන්න පුළුවන් විදිහ අර ඔයගොල්ලෝ දැකලාදී මේ ක්‍රිකට් මැච් එක එහෙම නැත්නම් වෙන මේ වයිල්ඩ් ලයිෆ් වගේ කරන අය ළඟ දිග ලෙන්ස් දෙන අපි වලට කියන ටෙලි ලෙන්ස් කියලා ටෙලිෆොටෝ ලෙන්ස් කියලා ඒ වගේ ටෙලිෆොටෝ ඇටෑච්මන්ට් එකක් ෆෝන් වලට අයි කරන්න පුළුවන් එකක් තමයි මේ මගේ ළඟ තියෙන්නේ. මම ඒකෙන් අරගෙන තියෙනවා මේ තියෙන එකේ බොක්ස් එකත් එක්ක මට මේ පෙන්වන්න ඕන විදිහට මේ ගත්තේ. මේ තියෙන්නේ මගේ ගෙදර මේ ඔය අඹරල්ල ගහක් තියෙනවා. ඒකේ වෙන එක මේ ඉන්න ගිරවෙක් මම මගේ කාමරේ ඉඳන් මේ මොබයිල් ෆෝන් එකෙන් ගත්ත ෂොට් එකක් ඔය තියෙන්නේ. ඇත්තටම ගත්තා තර ලොකු DSLR කැමරාවෙන් ගන්න තරම් ක්වොලිටි නෑ, ෆයින් ඩීටේල් නෑ. නමුත් අපිට අර ඒක මේ මෙයාගේ බැලුවත් හොටයි ඒ ඩීටේල් වර්ණ ටික මේ මේ හැ වුණත් ෂාප් වෙන මට්ටමට අරගන්න පුළුවන් වෙලා තියෙනවා. මේ දෙන්නේ එයාගේ ෂොට්ස් දෙක ඇන්ගල් දෙකකින්. ඉතින් පොඩි ගානක් වෙන්නේ මේක. මේ හැබැයි අර හොබි එකකට නිකන් වයිල්ඩ් ලයිෆ් වගේ කරන්න හිතන කෙනෙකුට මොබයිල් ෆෝන් එකක් පොඩි එක එක්ස්පෙරිමන්ට් ටිකක් කරන්න පුළුවන්. මේකට මම පොඩි මිනි ට්‍රයිපොඩ් එකක් මෙතන තියෙනවා. හැබැයි ඔන්න ලොකු ට්‍රයිපොඩ් එකක් දුන්නත් මේක හයි කරන්න පුළුවන්. ඔව්.
ඔබලා මේ දැන් අපි ගත්තොත් මගෙන් කෙනෙක් අහලා දෙනවා මේ ලෙන්ස් එක ඇටච් කරන්නේ මේන් කැමරා එකටද කියලා මේ වගේ ලෙන්සස් ඇටච් කරන්න ඕනේ මේන් කැමරා එකට ඒක පොඩ්ඩක් බලලා ටිකක් පොඩ්ඩක් වහන්සි වෙන්න ඕනේ හරියටම ඔය කැමරා එක ඔන් කරලා මේ 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 තියෙන ඇටච්මන්ට් එක ඇඩ්ජස්ට් කරන්න පුළුවන් ඒක හරියට අපේ කැමරා එකට සෙට් වෙන විදිහට මේන් කැමරා එකට එන විදිහට ඔයාලට බලුවාම පේනවා ඇඩින් වෙන ඉමේජ් එක හරියටම ෂාප් වෙන නැත්නම් අර අපි දුම වෙන තැනකට ගියොත් මේ රවුම මැදෙන් කළු පාට කැපිලා වගේ පේනවා දැන් මේකත් ඔයගොල්ලෝ බලුවා මගේ මේ ෆොටෝග්‍රාෆ් එකේ මේ උඩ එජ් එකේ පොඩ්ඩක් පේනවාද ඩාර්ක් ඒරියා එකක් ඩාර්ක් වෙලා ඉඳලා අපි කියන මේකට එජ් එක නිකන් විනත් වෙනවා කියලා කියනවා මේ අඳුර වෙලා තියෙනවා ඒතර ඒක ලෙන්ස් එක හරියටම කවර් වෙන විදිහට ඒ කියන්නේ ලෙන්ස් එකේ මැදට සෙට් වෙන සෙන්ටර් වෙන විදිහට මේන් ලෙන්ස් එකට ඇටච් කර ගන්නවා අර අර ලෙන්ස් තුනත් එහෙම එතකොට මම කියවා මේ රින් ලයිට්ස් ගැන මේකේ මේකේ සාමාන්‍ය කලර්ස් තුනකට යන්න පුළුවන් වයිට් කලර් එකයි පොඩි ඔරේන්ජ් කලර් එක මේක ලොකුට ඔරේන්ජ් කලර් එක පේන්නේ නැහැ අතන මෙතන මේ ලයිට් ටෙන්ෂන් එකත් එක්ක ලයිට් ඔරේන්ජ් ගතිය අපි කියන වෝම් කලර් එකක් කියලා අතන ඔරේන්ජ් වලට තරා මේ මේකට දාන්නේ කූල් ලයි කූල් ඩේ ලයිට් ටයිප් එකයි වෝම් කලර් එකයි කියලා කියන්නේ වෝම් පොඩි නිකන් ලයිට් yellow orange ගතියකට පේන තියෙනවා එතකොට මේක අර ඔයගොල්ලෝ ගන්න සෙල්ෆි වලට අපි ගත්තොත් මේ මේ මොබයිල් මේ බ්‍රෝඩ්කාස්ටිං වගේ කරන්න සමහරට අර මෝජු වගේ කියලා කියන්නේ එහෙම නැත්නම් ලයිව් ස්ට්‍රීමින් වගේ කරන වෙලාවක YouTube වේර වගේ දයක් කරන්න ගොඩක් අය මේක පාවිච්චි කරනවා. ඒ කියන්නේ මේකේ මැද තියෙනවා කැම අපේ ෆෝන් එක ඇටච් කරන්න පුළුවන් ඇටච්මන්ට් එක රින් ලයිට් එකකට වටේට සෙට් වෙන විදිහට අපිට මේක මේ පවර් බැංක් එකකට ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් USB කියන්නේ ෆෝන් චාර්ජර් එකට ඇටච් කරන්න දියෙන. කළා ඔන් ඔෆ් කරලා ඔන්න ඒ ස්විච් එකේ මේකේ තියෙනවා ඔප්ෂන්ස් කොහමද වයිඩ්ද ගන්නේ මේකේ ඩිම් කරන්න පුළුවන් ලෙවල්ස් තුනකට තියෙනවා ලයිට් එක අඩු මීඩියම් සහ හයි කියලා මේ ඒ විදිහට මේක ඇඩ්ජස්ට් කරගන්නත් පුළුවන් මේක දැන් දැකලා තියෙන අතරම වගේ තියෙනවා මේකේ පොඩි ස්ටෑන්ඩ් එක මනි ට්‍රයිපොඩ් එක වගේම උස ලයිට් ස්ටෑන්ඩ් එකට හයි කරන්න පුළුවන් ලයිට් ස්ටෑන්ඩ් එක දැන් මගේ ළඟ තියෙන එකේ මම අරන් තියන්නේ මේ උස කරන්න පුළුවන් කියන අඩි හයක් විතර උසට උස්සන්න පුළුවන් ලයිට් ස්ටෑන්ඩ් එක තමයි මේ තියෙන්නේ මේකත් එක්කම අහු ලයිට් ස්ටෑන්ඩ් එක ඊළඟට මොබයිල් ෆෝන් එකෙන් අපිට අර ඔයගොල්ලෝ දන්න 3D ඉමේජස් කියලා තියෙනවා ඒවා බලන්න අපි දැන් 3D මූවී එකක් බලන්න යනකොට අපිට ග්ලාස් එකක් දෙනවානේ දාගන්න ඒ වගේ මේ බලන්න පුළුවන් විවිධ මේ ඇටච්මන්ට් එකක් දෙනවා එන්ලාර්ජ් කරන මැග්නිෆයර් එකක් ඒකෙන් zoom වෙලා පේන ගමන් 3D එක අපිට 3D වලට පේන්න ගන්නවා මේ වගේ මම ඉමේජස් ටිකක් මේ net එකකින් ගත්ත ඒවා මේක ඇහැදිලා බලුවාම ෆෝන් එකට මේ ඉමේජස් ටික දාලා ඩිස්ප්ලේ එකට ඉමේජ් එක අරගෙන මේක ඇතුලට දාලා බලපුවාම අපිට ලොකු වෙලා බලන්න පුළුවන්. 3D බලන්න නැත්නම් අපි තමයි මූවී එකක් බලන වෙලාවට උනත් සාමාන්‍යයෙන් අපේ තියෙන ස්ක්‍රීන් එක 4 ගුණයක් විතර zoom වෙලා අපිට ටිකක් ඈත දාලා බලන්න පුළුවන් මේ මේකේ මේ screen enlarger magnifier එකක් තියෙනවා. ඒ ඔප්ෂන්ස් දෙකම මේකේ තියෙනවා. ඊළඟට මම ඔයාලට ෆොටෝග්‍රාෆ් ටිකක් නිකන් දාලා දෙනවා මම මේ මොබයිල් ෆෝන් වලින් capture කරපුවා මේ ඇවිල්ලා මේක 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 බැලුවත් ඔයගොල්ලන්ට මේ මේ පොඩි කුරුල්ල තුන්දෙනෙක් මේක අතර මම අරන් දෙන්නේ ඔයගොල්ලෝ දන්නවා පානම කියලා අහලා දෙනවානේ මේ අපේ කුමන අවේභූමියට ලෑන අවේ පානම ඉඳලා පාගමන් යන්නේ යාළට මේ යාළ හරහා හතරගමඩ ඒ පානම දි ගත්ත මේ ධාතු ඉන්න කුරුල්ල පැටව තුන්දෙනෙක් කුරුල්ල පැටව උනේ මේගොල්ලෝ උදේට ගිල්ලා ගිල්ලා අවසර ඇවිල්ලා ඔතන තමයි ඉන්නේ මේ හොඳටම වැඩිච්ච අයත් නෙමෙයි අතරමැද සයිස් එකේ එතකොට මේ ඒගොල්ලන්ගේ බැලුවත් ඔයාලට පේනවා ඇති මේකේ මෙන්න මේ කුරුල්ලගේ 38 වේ ඩීටේල් පවා තියෙනවා මම මේක මේ පින්තූර අරන් තියෙන්නේ මට කලින් තිබුණා මගේ Sony Xperia මේ XL වගේල Xperia ෆෝන් එක ඒක කැමරා එකෙන් තමයි ගත්තේ ඒක අතරම මේ Y9 එකකට වඩා මගේ මෙගාපික්සල් දෙක 13 තිබ්බේ හැබැයි මම පොඩි LED ලයිට් එකක් මේ ටෝච් එකක් වත්තු කරලා මේගල්ලන්ට ලයිට් එක අල්ලලා තමයි අරන් දෙන්නේ හැබැයි ඒගොල්ලෝ මේ කලබල වෙලා ගියන මම හැබැයි වැඩි වෙලා පාවිච්චි කරේ නැහැ ටක් දාලා අල්ලලා ෆොටෝග්‍රාෆ් දෙකක් ගත්තා ඒක ඔෆ් කරලා දැම්මා හැබැයි ඒගොල්ලෝ හිටියා ඒ ෆෝන් එකේ ලයිට් එක හොඳට දියලා ඉන්න මේක නිකන් අර නොයිස් එකක් නැතුව ඩාර්ක් ලයිට් එකක් ගත්තම එන්නේ නැහැ මම නිකන් අරන් බැලුවා අර මේගොල්ලෝ හරියට පේන්නේවත් නැහැ මම නිකන් හිතන එක يعني ඔය මේ අපි ඉතලා හිටියේ පන්සලේ මේ තියලා පොඩි ගහක ඉන්නේ එතන පන්සලේ එළිය දාලා තියෙන ලයිට් එක වැඩිලා තිබ්බට මේගොල්ලන්ට ඒ එළියෙන් ගත්තら මට ෆොටෝග්‍රාෆ් එක හරියට ආවේ නැහැ මොකද ඩාර්ක් වැඩි එතන මං කියාර ලොකු නොයිස් එකක් තියෙනවා හැබැයි ඩක් ගාලා LED ටෝච් එක දාපු ගමන් මම ෆොටෝග්‍රාෆ් එක ගත්තා ඒකෙන් හොඳට ඩීටේල්ස් ආවා ඉතින් මේක මේ වගේ දේවල් වලට අපිට
පෝට්‍රේට් එකක් කරන්න උනත් LED ලයිට් එකක් සොෆ්ට් කළා අපිදුම ඉස්සරහින් ඩිෆියුසර් ටිෂු එකක් වගේ උනත් දාලා ලයිට් එක පාවිච්චි කරන්න පුළුවන් මේ මේ හොඳ ෆොටෝග්‍රාෆ් කරන්න පුළුවන් මේ තියෙන මම අර කරපු පින්තූර වගේ ටිකක් එක්සැම්පල්ස් ටිකක් දාලා දිනා මම නිකන් කැප්චර් කරපු ෆොටෝග්‍රාෆ් ටිකක් මේ දින අරගේ මම ක්‍රොප් කරන්න නැතුව මේ මේ කියන්නේ හොරිසොන්ටල් ගත්ත ෆොටෝග්‍රාෆ් එකක් වර්ටිකල් නැතුව මේ තියෙන්නේ මැද තියෙන්නේ නම් ක්ලෝස් අප් ඇටච්මන්ට් එක දාලා මේකත් මේ 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 ලෙෆ්ට් සයිඩ් එකේ තියෙන මල ඇවිල්ලා කොරකහ කියලා ටිකක් මේ ඔය අනුරාධපුර පැත්තේදී මම ගත්ත එකක් ඒකත් ආරන් එක තිබිලා මේ විදු සිදුවම දින්නේව පාවිච්චි කරලා දිනවල ඉස්සර මේ මේකේ කොරකහ ගහේ පොතු අරගෙන මල් අරගෙන ඒවා පාට මේ ඩයි හදාගන්න ඊළඟ මැද තියෙන්නේ අර ක්ලෝස් අප් ලෙන්ස් ඇටච්මන්ට් එක දාලා ගත්ත ෆොටෝග්‍රාෆ් එක ඊළඟ මේ තියෙන්නේ මම මේ කොළඹ තියෙන අපාර්ට්මන්ට් එකක් ඇතුලේ ඉඳලා මේ ඉර පැහැපු ගමන් ලයිට් දාපු ගමන් අරන් දෙන්නේ මේ ඒකයි අහස ඩාර්ක් බ්ලූ ඇවිල්ලා තියෙන්නේ මම මේ බිල්ඩින් එකේ උඩින් නම් තමයි අර මේ කොළඹ සිටියක නෙළුම් කුළුණත් එක පින්තූරය අරන් තියෙන්නේ මේ දින අර කොරකාවල ක්ලෝස් අප් එකක් මේක මේක ඇත්තනම් වැසල මේ මේක පෙති හැරිලා මේ මලේ තියෙන මුල ටික විතරයි තියෙන මේ ලස්සන දම්පාර පෙති ටිකක් තියෙනවා මේක මෙත් මේ මගේ ෆෝන් වලින් නැත්නම් මම ඔයාලට ප්‍රොඩක්ට් ඩීටේල් එක මේ කැප්චර් කරන්න පුළුවන් දේවල් ටිකක් පෙන්නලා තියෙන්නේ සෑම්පල්ස් එක මේක චයිනා වල ටිකක් එකක් ඒ කියන්නේ අපි ගත්තොත් මේ ෆයින් ඩීටේල් පවා පේන මට්ටමට අපේ කැමරා එකේ ලෙන්ස් එක හොඳ නම් අපිට කැප්චර් කරන්න පුළුවන් මේවත් එපා මේ ඉන්ඩෝ අවේලබල් ලයිට් එකත් එක්ක ෆ්ලෑෂ් ඕෆ් කරලා මම අර ප්‍රෝ මෝඩ් පාවිච්චි කරලා කරපුවා මේක මගේ ෆිෂ් ටැංක් එකේ ගත්ත පින්තූර ටික මම ප්‍රසන්ටේෂන් එක මෙතනින් ඉවර කරනවා එහෙනම් හැමදාටම ස්තුතියි කියලා කියනවා මේ මේක හදන හිටියට මම හිතනවා යමක් ඔයගලන්ට ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා මම බාර දෙනවා අපේ සහන් පුතා මොඩරේට් කරපු සහන් ෆොටෝග්‍රාෆි වර්ක්ෂොප් එක සම්බන්ධයෙන් ඔබට යම් ගැටලුවක් තියෙනවා නම් මේ අවස්ථාව විදි පුළුවන් අපේ සම්පත්දායක අපේ ශාන්ත සර්ගේ නිවසන්නට චැට් එකට දාන්න පුළුවන් නැත්නම් මයික් එක ඔන් කරලා මේ අවස්ථාවේදී ඔබට තියෙන ගැටලු පොඩි වෙලාවක් දෙන වෙනුවෙන් කවුරු හරි කෙනෙක් ඉන්නවනේ ඉක්මනින් ඉදිරිපත් වෙලා ඒ ප්‍රශ්න යොමු කරන්න වෙලාව දුන්නා ඇති කියලා හිතන අවස්ථාව අපි ඒ නිසා වර්ක්ෂොප් එක ඉවර කරමු කවුරුත් චැට් එකට දාලා තිබ්බේ නැහැ මොනවත් අවශ්‍ය නම් විමසන්න අපේ දෝක තරංග දාලා දෙන ඒ වගේම ගොඩක් අය මේ අද වැඩසටහනේ වීඩියෝ එක ඉල්ලුවා ලින්ක් එක අපි කැම්පස් රේඩියෝ YouTube නාලිකාවේ අප්ලෝඩ් කරන මේ අද session එක ඉතින් ඕනම කෙනෙක්ට පුළුවන් ඒකට ඇවිත් මේ වීඩියෝ එක නැවත නරඹන්නට යාළුවන් ෂෙයා කරන්නට ඒතරන සඳ සම්පාදකත්වයේ සැපුවේ ශාන්ත ගුණරත්න මහත්මයා ප්‍රගේ ඡායරූප ශිල්පී ශාන්ත ගුණරත්න මහත්මයා ඔබතුමන්ට බොහොමින් ස්තුතිවන්ත වෙනවා අපගේ අපර දෙන කවුරුහරි එක්කෙනෙක් මේ මේ chat එකේ දා දෙන ප්‍රශ්නය අනිත් mobile phones වලට සාපේක්ෂව Sony වල details වැඩියි කියලා එකක් තමයි පුතා මං හිතන්නේ පුතා කෙනෙක් අහලා දෙන්නේ මේ මේ පුතේ කාලා දෙන්නේ සහන් මං හිතන්නේ එකක් තමයි Sony ලා කියන්නේ ලෝකේ තියෙන දැන් ඔයගොල්ලෝ ගත්තොත් Apple phones වලට sensors හදන්නේ ඒගොල්ලෝ කියන්නේ ලෝක සෙන්සර් ටෙක්නොලොජි ඩෙවලොප් කරන අය අතරින් ගොඩක් ඉස්සරහින් ඉන්න කට්ටියක් තමයි සෝනිලා ඒ වගේම කැනන්ලා සහ නිකොන්ලා සෑහෙන මට්ටමක ඉන්නවා ඒතර දැන් අතරම ගත්තොත් අපි ලෝක හැදෙන කැමරාස් ෆෝන්ස් වල බැලුවොත් 60% විතර සෙන්සර්ස් හදන්නේ සෝනිලා ඒතර ඒගොල්ලෝ ඩෙවලොප්මන්ට් ගොඩක් කරනවා ඉතින් ඒ කැමරාස් වල ඩීටේල් මට්ටමක වැඩිකමක් තියෙනවා ඒක අනිත් ෆෝන්ස් වල දැන් මම හිතන්නේ වයිල් ෆෝන් එකේ මම අර මේන් කැමරා එක පාවිච්චි කරලා ගන්න ඉමේජස් ක්වලිටි ගන්න පුළුවන් හැබැයි අර ලයිට් කන්ඩිෂන් එක හොඳට හෑන්ඩල් කර ගන්න ඕනේ ඩීටේල්ස් දින විතර ලයිට් එක හෑන්ඩල් කර ගන්න ඕනේ මම හිතනවා උත්තරේ ලැබෙන්නේ නැති කියලා පුතාට ඔව් තවත් එවැනි ගැටලු තියෙනවා නම් විමසන්න
පොඩි විනාඩි පහක් විතර අපිට දෙන්න පුළුවන් ඕන. තව සල්ව මොහොතක් අපේ වර්ක්ෂොප් එක ඉදිරියට යනවා. අපේ අවස්ථාව දෙමු සර්. කාටරි පොඩි වෙලාවක් තියෙනවා නම් මයික් එක ඔන් කරලා හරි එමු. ඔව් ඔබ ප්‍රශ්න යොමු කරනකම් මම තවත් කාරණා කිහිපයක් මෙහෙම සඳහන් කරන්නම්. වීඩියෝ එක මදකට මම ඔෆ් කරා. මම හිතන්නේ මේ මම ඉන්න ප්‍රදේශයක ටිකක් වර්ෂාව තියෙන නිසා සිග්නල් ගැටලුවක් තියෙනවා. මම මතක් කරන්නම් මේ වැඩසටහන අපි සංවිධානය කරන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ ජනමාධ්‍ය අධ්‍යනංශය යටතේ තියෙන කැම්පස් රේඩියෝ විසින් තමයි මේ වැඩසටහන සංවිධානය කරන්නේ. කොළඹ විශ්වවිද්‍යාලයේ ඉන්න සියලුම විද්‍යාර්ථීන්ට අපගේ සහෝදර විද්‍යාර්ථීන්ට සම්බන්ධ වෙන්න පුළුවන් තරම් කරන්න පුළුවන් කම්පිටිෂන් එකක් තමයි මොබයිල් ක්ලික්ස් කියලා කියන්නේ. මොබයිල් ක්ලික්ස් කියලා කියන්නේ ඔබට තරම් කරන්න පුළුවන් තරඟාවලියක්. ඉතින් කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථියෙක් නම් අපගේ කැම්පස් රේඩියෝ Facebook නිල පිටුව හරහා එහෙම නැත්නම් www.campusradio.lk කියන වෙබ් පිටුව හරහා ඔබ සම්බන්ධ වෙන්න අපිත් එක්ක මේ තරඟයට ඔබටත් අයදුම් කරන්න පුළුවන්. ඔබට අයදුම් කරන්න ආරාධනා කරනවා. මේ තරඟය පටන් ගත්තේ 10 වෙනිදා 10 වෙනිදා ඉඳලා 21 වෙනිදා වෙනකන් රෙජිස්ට්‍රේෂන් තියෙනවා. 20 ඉඳලා 26 දක්වා අපි සබ්මිටඩ් ඩේට්ස් දාලා තියෙනවා. ඒත් ඔබට හැකියාව තියෙනවා 26 වෙනකම් මේ තරඟයට රෙජිස්ටර් වෙන්න, සබ්මිට් කරන්න. 26න් පස්සේ අපි කිසිම ₹6ක් තරඟය සඳහා බාර ගන්නේ නැහැ. ඒ නිසා ඔබට හැකියාව තියෙනවා කැම්පස් රේඩියෝ නිල Facebook පිටුව හරහා සම්බන්ධ වෙලා මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න, මේ තරඟාවලියට සම්බන්ධ වෙන්නට. ප්‍රශ්නයක් කාලා තියෙනවා මේ රෝ ෆයිල් වල මගේ ෆෝන් එකේ රෝ එකේ වෙනස මොකක්ද කියලා. හරි, රෝ කියලා කියන්නේ පුතා මේමයි. දැන් අපි ගත්තොත් අපේ කැමරාවල එන නෝමල් ඉමේජස් ඇවිල්ලා JPEG කියලානේ, JPG කියලානේ එන්නේ අර මේ ෆයිල් එක්ස්ටෙන්ෂන් එක. ඒ රෝබෙන් දැන් අපි ගත්තොත් මෙගාපික්සල් 30 40 වගේ තියෙන දැන් මොබයිල් ෆෝන්ස් උත් තියෙනවා. සෙන්සර් එකේ මේ කියන්නේ මෙගාපික්සල් එකක් කියන්නේ මේ පික්සල්ස් 1 මිලියන්. ඒතර 40 මිලියන් පික්සල්ස් තියෙන අපි දුම කැමරා එකක් තියෙනවා කියලා. ඒතර ඒකේ ගන්න රෝ ෆයිල් එකක් කියන්නේ මේ 40 මිලියන් ඩේටාම එයා රෝ ෆයිල් එකේ සේව් කරනවා. හැබැයි මා JPEG ෆයිල් එකක් ගත්තොත් එයා ඒකේ අපි කියන කම්ප්‍රෙෂන් එකක් කරනවා කියලා. කම්ප්‍රෙස් කරනවා කියන්නේ ඔයාලා දන්නවනේ අර zip ෆයිල් වල අපි කම්ප්‍රෙස් කරන්නේ. හැබැයි මේ JPEG ෆයිල් වල වෙන කම්ප්‍රෙෂන් එක ලොසි කියලා අපි කියනවා. يعني සාමාන්‍යයෙන් මෙගාපික්සල් තියෙන ප්‍රමාණය 8 ඉන් එක විතර අඩු කරලා තමයි මේ එයා කම්ප්‍රෙෂන් එක කරලා සේව් කරන්නේ. එතකොට ඒ ක්වොලිටි එකේ ඩ්‍රොප් එකක් තියෙනවා. හැබැයි රෝ ෆයිල් එක හරි ක්වොලිටි. හැබැයි රෝ ෆයිල් එක ප්‍රොසෙස් කරලා හයි ක්වොලිටි ඉමේජ් එකක් හදා ගන්න ඕනේ. එතකොට ඒ ඉන්න තමයි මේ මී ගන්න වැඩි. ඊළඟට තියෙනවා ස්ටාරි මෝඩ් කියලා. ස්ටාරි කියන්නේ සමහර වෙලාවට මේක අර මේ නයිට් ස්කයි වගේ ගන්න බිඳුර ගන්න මෝඩ් එකක් වෙන්න පුළුවන්. මට ඒක හම් වෙලා නැහැ. මම හිතන්නේ අර මේ ස්ටාරි නයිට්ස් කියලා තියෙන්නේ. දැන් අපි ගත්තොත් ඔයගොල්ලෝ මිල්කි වේ ගේම බිඳුර ගන්න. හැබැයි අනිවාර්යෙන් මේකදී වාට ස්ටෑන්ඩ් එකක් පාවිච්චි කරන්න වෙනවා මේ ෆොටෝග්‍රාෆි එක කරන්න. මේ හැබැයි කරලා ට්‍රයි කරලා බලන්න. මම හිතන්නේ හොඳ මේ ඉෆෙක්ට් එකක් ගන්න පුළුවන්. මේක හැම දිනම මේ එඩිට් කරන්න බලාපොරොත්තු වෙනවා පුතා. රෝ ෆයිල් එකක් දාලා ගත්තාම හොඳද? දැන් මේ වගේ දැන් හිතනවා මේ එක්සිබිෂන් එකක් කියලා. ඒතකොට ආ ප්‍රෝ මෝඩ් වගේ පාවිච්චි කරද්දී රෝ ෆයිල් එකක් කැප්චර් කරාම අනිවාර්යෙන් ඔයාලා ෆොටෝෂොප් වලට වගේ අරගෙන නැත්නම් ලයිට් රූම් වලට වගේ අරගෙන හොඳට එඩිට් කරන්න පුළුවන්. සාමාන්‍ය අපි ගත්ත අර මේ සාමාන්‍ය SLR කැමරාවක නැත්නම් ටිකක් ලොකු සෙන්සර් එකක් තියෙන කැමරාවකින් ගත්ත ගානට ඔයාට එඩිට් එකක් කරගෙන ඉමේජ් ක්වොලිටි එක වැඩි කරගන්න පුළුවන් රෝ ෆයිල් එකක. මොකද JPEG එක ගන්නකොටම loss වෙලානේ තියෙන details. එතකොට ඒක අප් කරන්න බෑ. හැබැයි raw file එකක් ගත්තාම raw file එකේ ඒ වාගේ image sensor එකේ තියෙන සියලුම pixel වල data ටික එයා image එක හැදින් save කරගන්නවා. එහෙනම් fine quality හොඳ high quality detail දින මේ resolution වැඩි image එකක් හදා ගන්න පුළුවන්. තව තියෙනවද ප්‍රශ්න? අපිට තව මට වෙලා තියෙන්නේ මට තව විනාඩි 5ක් තියෙනවා. මොකද අපේ මෙහේ 8:30 වලට කරන්ට් යනවා. ඊට කලින් අපිට අහන්න දෙයක් තව පොඩි වෙලාවක් ගන්න පුළුවන්. සර් දැන් මේ කම්බිනේෂන් එකට ෆොටෝ එකක් දානකොට මේ
අපි සාමාන්‍ය අර නෝමල් කික් කරපු වට එක දැම්මත් කමක් නැද්ද ඒක නේද මේ අපි මේ වගේ දේවල් ඇඩ් කරලා දාන්න ඕනේද එහෙම නෑ දැන් මේක දැන් ඒ කියන්නේ වාට සාමාන්‍යයෙන් කැමරා එකකින් එන ෆොටෝ එකක් දැම්මලා තියෙන මෙහෙම අපි කම්පිටිෂන් එක ෆොටෝග්‍රාෆර් එක ජජ් කරනකොට මම කිව්වා කොම්පොසිෂන් වගේ දේවල් ගැන කතා කරන්න දින කියන්නේ කොම්පොසිෂන් කියන්නේ අපි සාමාන්‍ය පුරුදුලා ඉන්නේ අපිටසෙම මේන් සබ්ජෙක්ට් එක මැද දීලා විඳුර ගන්නනේ ඉතින් ඔය සන්සෙට් එකක් ගත්තත් අපි ඊට මැදනේ තියෙන්නේ අපි ආර්ට් කොම්පොසිෂන් කියලා කියනවා ක්‍රියේටිව් කොම්පොසිෂන් කියනවාම අපි කියනවා පොඩි ඔෆ් සෙන්ටර් වෙනවා කියන්නේ සෙන්ටර් එකෙන් පැත්තක වාර මං කියවා গোল্ডන් පොයින්ට් කියලා දැන් ඔයගලංග බ්‍රිඩ් එකක් කරලා බලන්නකෝ ඒ බ්‍රිඩ් එකේ මේ ඉරි මේ හතර කැපෙන කොටුව මුළු හතරක් තියෙන ඩොට් හතර ඒ කියන්නේ ක්‍රොස් පොයින්ට් හතර සාමාන්‍ය ඔබ්ජෙක්ට් එකක් අපිට ප්ලේස් කරන්න හොඳ දැන් හතරක් කියලා গোল্ডන් පොයින්ට්ස් කියලා කියනවා ඒ වගේ ඒ කොම්පොසිෂන් රූල්ස් ඒ වගේ දේවල් හොඳට තියෙන ලයිට් කන්ඩිෂන් ඇප්ලයි කරපො සාමාන්‍ය කැමරාවෙන් නෝමල් මොඩ් එකකට එකක් වුණත් අපිට දාන්න පුළුවන් හැබැයි මම කියලා දුන්නේ ඔයගලන්ට ඒ සාමාන්‍ය කැමරා මොඩ් එකේ තියෙන නිකන් ෆොටෝ මොඩ් එකකින් යන ඔටෝ පින්තූර ගන්න නැතුව අපිට අපේ ඕන විදියට අර ලයිට් එක කන්ට්‍රෝල් කරලා ફોකස් කරන දේවල් කන්ට්‍රෝල් කරලා අපේ අවශ්‍යතාවය අනුව ෆොටෝග්‍රාෆර් එකක් ගන්නත් මේ මොබයිල් ෆෝන් එකේ ඔප්ෂන්ස් තියෙනවා කියලා පෙන්නන්නයි ඕනුම් ඊළඟට මේ තව තව එකක් අහලා දෙනවා එක්කෙනෙක් මේ මිල්කි වේ එකක් ගන්න 13 මෙගාපික්සල් ප්‍රමාණවත්ද කියලා මේවයි මිල්කි වේ එක ගන්නකොට තමයි මේ මේ මෙගාපික්සල් ගන්නට වඩා ඒකේ ටෙක්නික් එක තමයි බලන්න ඕනේ. ඒක ටෙක්නික් එක කියන්නේ අර මං කිව්වේ සාමාන්‍ය නෝමල් ගත්තාම අර එක්ස්පෝෂර් එක යා ටිකක් ඩාර්ක් ස්කයි එකත් එයා එක්ස්පෝස් කරන්න ට්‍රයි කරනවා. එතකොට ඔගේ මේ මං අර EV වැලියු එක එහෙම මයිනස් කියලා ISO රේන්ජ් එක ටිකක් අඩු ගන්නක තියාගෙන ඒ ඒ මොඩ් ප්‍රෝ මොඩ් එකට ගිහිල්ලා ට්‍රයි කරලා බලන්න අනිවාර්යෙන් ස්ටෑන්ඩ් එකක කැමරාව සෙට් කරලා ට්‍රයි කරන්න. හරි ඊළඟට නෝමල් ෆොටෝ වලන කලර්ස් අදලා මොබයිල් ඇප්ස් වලින් එඩිට් කරලා කම්පිටිෂන් එකට දාන එක අවුලක් නැද්ද කියලා අහනවා මෙහෙමයි. දැන් පුතා මේ මේකක් තියෙනවා. දැන් අපි ගොඩාක් කම්පිටිෂන් ජජ් කරනකොට දැන් වෙනකොට දකින්න එකක් තමයි අර අපි හිතමුකෝ මේ සීනරි එකක් ලෑන්ඩ්ස්කේප් එකක් ලස්සන වෙන දේවල් මේ කලර්ස් අප් කරාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඉෂුව එක තියෙන්නේ පෝට්‍රේට් එකක් කියලා ගන්න ඕක කෙනෙක් හියුමන් ස්කින් ටෝන් එක කියලා එකක් තියෙනවානේ. මේ හියුමන් ස්කින් ටෝන් එක අපි වැරදි විදිහට ආටිෆිෂල් විදිහට ක්‍රියේට් කරොත් එක එක දේවල් ඉෆෙක්ට්ස් දාන කම්පිටිෂන් එකදී ඒක රිජෙක්ට් වෙන්න තියෙන chance එක වැඩි. හැබැයි හියුමන් හරි ඇනිමල් හරි ඒ කියන්නේ නියම රියල් කලර්ස් අපිට දකින්න ඕනේ නැති ඔය සීනරිස් වගේ පොඩි ඇබ්ස්ට්‍රැක්ට් කොම්පොසිෂන් දෙන ඇබ්ස්ට්‍රැක්ට් ඉමේජස් වගේ පොඩි එහෙම පැටර්න්ස් වගේ දේවල් වලදී මේක ඇප්ලයි කරාට කමක් නැහැ. අපි දුමු සන්සෙට් එකක් නැත්නම් ඔය මේ සීනරි එකක තියෙන ඒ ලස්සන අහස තියෙන කලර්ස් එහෙම අප් කරලා හැදුවට කමක් නැහැ. නමුත් වෙලා තියෙන්නේ අපි කෙනෙක් ඉන්න පෝට්‍රේට් එකකුත් ඒ විදිහට හදන්න ගියාම අර අපිට නැචරල් ගතිය නැති වෙන්න පුළුවන්. ඒ වගේ ඒවා නැචරල් කියලා කම්පිටිෂන් එකේදී වෙනස් වෙන්න පුළුවන්. රිජෙක්ට් වෙන්න පුළුවන්. මම ලයිට් රූම් එඩිට් කරන්න පුළුවන්. එඩිට් කරනවා කියන්නේ මෙහෙමයි. මේක මම දන්නේ කන්ඩිෂන් ටික මම දැක්කේ නැහැ. ඒක කියලා තියනවාද කියලා ඒ කියන්නේ අපි කියනවා මේ තියෙන ඔබ්ජෙක්ට් මේකට ඇඩ් කරන්න හෝ රිමූව් කරන්න බෑ කියලා නැත්තම් ඕන දෙයක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් අපි කියන්නේ නිවුස් ෆොටෝ වගේ දේවල් වලදී වයිල්ඩ් ලයිෆ් වලදී වගේ ඒව කරන්න එපා කියලා. හැබැයි මං හිතුවා මේක ඕපන් කන්ඩිෂන් එකක් නිසා එහෙම ලොකු ඉෂුවක් නැහැ. අර ඕනෑවට වඩා අපි දන්නකෝ දැන් සමහර වෙලාවට අපි දකින්නවා ලෙපර්ඩ්ස් වගේ බින්දුර යාලා ගිහිල්ලා මං දානවා ඒ গোল্ডන් කලර් එක නැචරල් ලෝකේ නැහැ. එහෙම ලෙපර්ඩ්ස් ලෝකේ නැහැ. ඉතින් එතකොට ඒවා අවුල්. ආ මේකේ මේ මැනිපියුලේෂන් ඉස් ප්‍රොහිබිටඩ් කියන්නේ වාට අර ආටිෆිෂල් මේ එඩිටින් කරන්න බෑ. වාගේ තියෙන මේ මැනිපියුලේෂන් මේ ගන්න බෑ කියන වාට මේකදී කරන්න පුළුවන් ෂාර්ප්නස් පොඩ්ඩක් ඇඩ් කරන්න පුළුවන්. කලර්ස් බැලන්ස් කරගන්න පුළුවන්. කලර් අවුල් නම් නැචරල් කලර්ස් හදාගන්න පුළුවන්. ඊළඟට බ්‍රයිට්නස් ගන්න රස කියන ඩාර්ක් ලයිට් කරන්න පුළුවන් බ්‍රයිට් කරන්න පුළුවන් ඩාර්ක් කරන්න පුළුවන් ඔය විදිහ විතරයි ඊළඟට බෑග්ග්‍රවුන්ඩ් එක බ්ලර් කරලා සබ්ජෙක්ට් එක හයිලයිට් කරන්න නම් වෙලා දෙන පුළුවන් තරම් බෑග්ග්‍රවුන්ඩ් එකෙන් ඉස්සරහට සබ්ජෙක්ට් එක ගන්න තරමට බෑග්ග්‍රවුන්ඩ් එක බ්ලර් වෙනවා ඔව් දැන් ඉතින් තමයි මේක ඔයගොල්ලෝ දැන් එකක් මතක තියාගන්න මේ ඔයගොල්ලෝ කැප්චර් කරන බින්දුවේ අපි මේ ඩීටේල් බලනවානේ මේ මේ වලට ගිහිල්ලා ප්‍රොපර්ටිස් වල නැත්නම් ඇප් එකකින් ඕපන් කරලා බලන්න පුළුවන්. ඒක මෙටා ඩේටා නැති වෙන්න බෑ. අනිවාර්යෙන්ම වාගේ කැමරා මේක එක මේක යූස් කරලා තියෙන්නේ මොනවද එක්ස්පෝෂර් ඩේටා ඔක්කොම මෙටා ඩේටා වල තියෙනවා. ඉතින් ඒවා නැති කරන්නේ නැතුව ඔරිජිනල් ඉමේජ් එක
අනිවාර්යෙන් ඔයගලන්ට සිලෙක්ටඩ් ෆොටෝග්‍රාෆර් නැත්නම් අවෝඩ් විනින් වල අනිවාර්යෙන් ඔරිජිනල් ෆයිල් ඉන්නම අන්එඩිටඩ් වර්ෂන් එකක් වෙනම තියාගන්න. එහෙම තියාගන්න එමන්. නෑ normal දැන් අහලා දෙනවා එකකින් color adjust කරයි කියලා metadata අයින් වෙන්නේ නැහැ. හැබැයි එකක් තියෙනවා මුදා ඔයා ඒක upload කරොත් එහෙම ඔය මේ social media වල ගැන WhatsApp කරා හරි Facebook කරා හරි ඔයා transfer කරොත් එතකොට metadata නැති වෙනවා. එහෙම කරන්න එපා. ඔයා ඒ online මේක edit කරලා online එකට link කරත් ප්‍රශ්නයක් නැහැ. camera එකේ download කරලා දින link කරත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි save කරලා බලන්න පුළුවන් නම් open කරලා ප්‍රොපර්ටිස් වල මේ ඩීටේල් එක loss වෙලා නැද්ද කියලා. අර අර වගේ social media upload කරලා දින එකක් ආය download කරලා අරගෙන දැම්මත් ඔයාගේ මේ මිටරේ නැති වෙනවා. ඒතකොට ඒකේ ඩීටේල්ස් බලන්න බෑ. පුතා එනම් මම හිතනවා දෙනවන්නේ නේද අපේ මේ මේ චාමර මේ පුතා අපි මේ තව විනාඩි 5ක් ඇතුළත මම හිතන්නේ මගේ පවර් කට් එක ගන්න පුළුවන්. ඔව් සර් අපි මම හිතන්නේ අවස්ථාව ලබා දුන්න ප්‍රශ්න යොමු කරන්න. එහෙමනොත් අපි දැන් වැඩසටහන අපි නිමාවට පත් කරන්න සූදානම් වෙනවා. විශේෂයෙන් මතක් කරන්න ඕනේ අද දිනේදී අපත් සමගින් වැඩමුළුව සමගින් එකතු වුණේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පාඨමාලා සම්බන්ධීකාරක ප්‍රවීණ ඡායාරූප ශිල්පී ශාන්ත ගුණරත්න මැතිතුමන්. එතුමන් ගැන සඳහන් කළොත් කොලඹෝ ක්ලික්ස් 2022 ජංගම දුරකථන ඡායාරූප කරන තරඟාවලියේ විනිශ්චය මණ්ඩලයේ ගරු සමාජිකත්වයත් එතුමන් දරනවා. ඒ පිළිබඳවත් අපි ඔබව මතක් කරන්නට කැමැති. ඉතින් එහෙමනම් සියලට ප්‍රථමයෙන් වැඩසටහන අවසන් කරන්න ප්‍රථමයෙන් මම කැමැති ස්තුති කතාව සිදු කිරීම සඳහා ආරාධනා කරන්නට කැම්පස් රේඩියෝහි ස්ථාන කළමනාකරු චාමර මදුසංග කුලේ සොහිරාට මා ආරාධනා කර සිටින. ඔව් බොහොම ස්තුතියි සහන්. පුරා පැයකට වඩා මම හිතන්නේ පුරා හොර දෙකකට ෆිට වෙන්න ගොඩක් අය අපිත් එක්ක සිටියා. ඒ වගේම අද දවසේ මේ වැඩසටහන සඳහා ආරාධනා කරා ඉතාමත් ආදරයෙන් ලැබතු අපේ වැඩසටහන සඳහා සම්පත්දායකත්වය ලබා දුන්නා. බොහොමත් ස්තුතියි පාඨමාල මහතාණෙනි ඔබගේ පැමිණීම අපට මහ ශක්තිය කැම්පස් රේඩියෝ සංවිධානය කරන මෙම දැවැන්ත වැඩමුළුව සහ මේ තරඟාවලිය පිවස්ස අපිට ඉන්න ශක්තිය ඔබයි. ඒ වගේම මතක් කරන්න අවශ්‍යයි අපේ රවීන්ද්‍ර ලාල් සර් ඒ වගේම උදිත ගර්ෂාන්ස අතුමලා දෙදෙනාත් අපිත් සමග එකතු වෙනවා විනිශ්චය මණ්ඩලයට. ඉතින් අවසන් වශයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රේපාලි මණ්ඩපයේ ජනමාධ්‍ය අධ්‍යනංශය වෙනුවෙන් ඒ වගේම කැම්පස් ගෞරවනීය ස්තුතිය මේ අවස්ථාවේදී පුදකර සිටිනවා. බොහොම ස්තුතිය අපිත් එක්ක සම්බන්ධ වුණාට. ඒ වගේම අද මේ වැඩසටහනට සම්බන්ධ වුණා මම හිතන්නේ 150කට වැඩි පිරිසක් සම්බන්ධ වුණා අපේ පෝස්ට් ෂෙයා වුණ නිසා. බොහොමත්ම ස්තුතියි ඔබටත්. ආරාධනා කරනවා කැම්පස් රේඩියෝ සමග එකතු වෙන්න www.campusradio.lk අපේ වෙබ්සයිට් එක සමග එකතු වෙන්න. මේ වගේ තරංග මේ වගේ වැඩසටහන අපි නිරන්තරයෙන් සංවිධානය කරන ඔබ වෙනුවෙන් සහෝදර විශ්වවිද්‍යාල ප්‍රජාවට ආරාධනා කරනවා. කොළඹ විශ්වවිද්‍යාලයට අපිට සහභාගී වෙන්න ගන්න මේ වගේ දැවැන්ත වැඩසටහන් සමග ඔබ එකතු කරගන්නට අපි සූදානම්. බොහොමත්ම ස්තුතියි සියලු දෙනාටම. එහා සමගාමීව සංවිධානය කරන්නට යෙදුණු ජංගම දුරකථන ඡායාරූපකරණය පිළිබඳ වැඩමුළුව මෙතකේ නිමාවට පත් කරන්නටයි සූදානම් වන්නේ. ඒත් සමගම මතක් කරන්නට කැමති කොලඹ ක්ලික්ස් 2022 තරඟාවලිය තවමත් ඔබට ලියාපදිංචි වීම සඳහා සෝදානම් වී තිබෙනවා, විවෘත වී තිබෙනවා. විශේෂයෙන්ම ඔබ කොළඹ විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන විද්‍යාර්ථියෙක් නම් මෙම තරඟාවලිය කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන් සඳහා පමණයි විවෘත වෙන්නේ. ඉතින් ඔබට හැකියාව තිබෙනවා අපගේ වෙබ් අඩවිය හරහා, එහෙමත් නැත්නම් අපගේ Facebook පිටුව හරහා අපි ඔබට ඉදිරිපත් කරලා තිබෙනවා තරඟාවලියේ ලියාපදිංචි වීමේ වෙබ් ලිපින. ඒ වගේම ඒ සම්බන්ධ සියල්ල අපි එකතු කර තිබෙනවා. ඉතින් ඔබට පුළුවන් ඒ හරහා ගොස් ඔබගේ ලියාපදිංචි වීමේ කටයුතු සිදු කරන්න. ඔබට තවමත් විශ්වවිද්‍යාලයේ හැඳුනුම් පතක් නැත්නම්, නිල විශ්වවිද්‍යාල හැඳුනුම් පතක් නැතිනම් ඔබට පුළුවන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හරහා ඔබට ලැබුණු ලිපියේ PDF එකක් එහෙමත් නැත්නම්
ඡායාරූපයක් ඔබට පුළුවන් එකතු කරන්නට අර අපි ලියාපදිංචි වීමේදී ඔබෙන් අපි ඉල්ලනවා ඔබේ විශ්වවිද්‍යාල හැඳුනුම්පතේ ඡායාරූපයක් ඔබට පුළුවන් ඡායාරූපයක් ඉදිරිපත් කරන්නට නොහැකි නම් ඒ කියන්නේ කැම්පස් ID එකක් නැත්නම් ඔබට පුළුවන් අර සිලෙක්ෂන් ෂීට් එක හැමවත් නැත්නම් UGC ලෙටර් එකේ ඡායාරූපයක් ඉදිරිපත් කරන්න. ඒ වගේම අපි මතක් කරන්න ඕනේ තරඟාවලියේ ඡායාරූප බාර ගැනීමේ කටයුතු 21 වෙනිදා සිට 26 වෙනිදා දක්වා ජුනි මාසයේ සිද්ධ වෙනවා. ඒ කියන්නේ ලබන අඟහරුවාදා දිනේ අපි පටන් ගන්නවා. ඉතින් ඔබට අපි මතක් කර සිටිනවා තරඟාවලියට ඡායාරූප ඉදිරිපත් කිරීම සඳහා ඔබ ප්‍රථමයෙන්ම තරඟාවලියට ලියාපදිංචි විය යුතුයි. ලියාපදිංචි වීමට අවශ්‍ය විස්තර සියල්ල අපි සඳහන් කර තිබෙනවා මේ වන විටත් අපගේ Facebook පිටුව Campus Radio. එහෙමත් නැත්නම් www.campusradio.lk කියන අපේ වෙබ් ලිපිනෙන් ගිහිල්ලා ඔබට පුළුවන් ඒ link එක හැමදාම නැත්නම් මේ සබඳිය ලබා ගන්න. ඒ හරහා ගිහින් ලියාපදිංචි වෙන්න. ලියාපදිංචි වුණාට පස්සේ අපි ඔබට ලබා දෙනවා ලියාපදිංචි අංකයක්. ඒ වගේම ඡායාරූප අප වෙත එවිය යුතු සබඳියක් අපි ඔබට ලබා දෙනවා කෙටි පණිවිඩ මාර්ගයෙන් සහ ඒ වගේම විද්‍යුත් තැපෑලට අපි යොමු කරනවා. ඉතින් ඒ නිසා අපි ඔබට නැවතත් මතක් කරනවා ඡායාරූප කරන තරඟාවලිය සඳහා ඔබ එකතු වෙන්නට බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යෙන්ම ප්‍රථමයෙන් තරඟාවලිය සමග ලියාපදිංචි වෙන ලෙසට අපි ඔබට නැවතත් මතක් කර සිටිනවා. ඉතින් එහෙමනම් මම හිතනවා ඔබට ගැටලුවක් නැතුව ඇති කියලා තරඟාවලිය සම්බන්ධයෙන්. එහෙම ගැටලුවක් තිබෙනවා නම් ඔබට පුළුවන් අර මම කලින් සඳහන් කළ ආකාරයෙන්ම අපි සමග සම්බන්ධ වෙන්න පුළුවන් ඔබේ ප්‍රශ්න යොමු කරන්න පුළුවන්. ඉතින් එහෙමනම් අනිද්දා දිනේදී 21 වෙනිදා අපි තරඟය ආරම්භ කරනවා. ඔබ සියලු දෙනාට මේ පිළිමදවත් මතක් කරමින් අද දිනේදී මේ වැඩමුළුව නිමවටපත් කරන්නයි සූදානම් වෙන්නේ. ඉතින් එහෙමනම් පැමිණ සිටි ඔබ සියලු දෙනාට ඉතාමත් ගෞරවයෙන් බොහොම ස්තුතිවන්ත වෙන ගමන් අද දිනේදී මෙම වැඩසටහන නිමවටපත් කරමු. ඔබ සැමට සුබ දවසක්.